සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී අදත් පොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ පෙළදම් කතිකාවත කියන මේ ධර්ම සභාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් කවුද කියන කාරණාව හඳුනාගණ්ඩ සාකච්චා කරන්න යොදාගත්ත ධර්මදේශනා මාලාවේ තවත් දේශනාවක් ශ්‍රවනය කිරීම සඳහායිවිනතන පහුගිය ධර්ම දේශනාව අපි නිමා කළේ බෝසතාණන් වහන්සේට තිබුණ එවලේම වැටහෙන නුවන හත්ති පාරජාතික කතාවෙන් අපේ සාකච්ඡා කලා බෝසතාණන් වහන්සේට එහෙම වැටහෙන නුවනක් තිබුණ නම් භාග්‍යවතුන් වහන්සේට කොහොම නුවනක් තියෙන්ට ඇද්ද කාරණාව සාකච්ඡා කළේ මේ අබිනීහාරය කියන කාරණාව සාකච්ඡා කරන අතරයි අපි මේ කරුණුකාරණාව සියල්ල පැහැදිරි කරගත්ති. නමන අබිනීහාරය මනුස්සත්තන් ලිංග සම්පත්ති, ේතු සත්හාර දස්සනං පබ්බජ්ජා ගුණසම්පත්ති අධිකාරෝජ චන්දතා අට්ට ධම්ම සමෝදානං අභිනීහාරු සමිජ්ජති කියන ගාථරත්නය අපි ඒ ප්‍රමාණයෙන් සාකච්ඡා කරල ඉවර කළා. අපි අද සාකච්ඡාවට භාජනය කරගන්නේ. දීපංකරෝ ලෝක විදු ආහු තේනම් පටික් ගහෝ උස්සේසකේ මංටත්වානය ඉඩං වචන මබ්‍රවී. මේ ගාථාවන්දර තමයි මේ සාකච්ඡා කරන්නේ පනස්සු නමවෙනි ගාථාව. සුමේද කතා පැහැදිලි කරන තැන. මේ ගාථ සඳහන් කරනවා. දක්කිනෙය හෙයින් පිළිගන්නා වූ කියන කාරණාව, ආහූ තීනංගෙන කාරණාව සඳහන් කරන්නේ එකයි. දක්කිනෙ යැයි. ලෝකයාගේ දානය පිළිගන්ඩ ඉතාම සුදුසුයි. දම් පිළිගන්්ඩ සුදුසු වූ දීපංකර බුදුරජාණන් වහන්සේ දාන සාලාවට වඩින අතර තුර තමයි සුමේද තාපසතුමා මුණ ගැහෙන්නේ. ඒ දීපංකර සර්වඥන් වහන්සේ. මාගේ හිස් දොර වැඩසිට මෙවදන් වදාලහ දකට මේ සුේ දෙතාපසිතුම අ තමයි සඳහන්කරන්නේ දානය පිළිගැනීමට අතිශයිෙන් සුදුසු වූ දේපංකර භාග්‍යෝතුන් වහන්සේ දානසාලාවට වඩින අතරතුර මාගේ හිස් දොර එක මගේ හිසළඟ හිටගැන මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් මට කලා පසත ඉමං තාපසං ජටිලන් උග්ගතාපනම්. අපරිමයන් ඉතෝකප්පේ බුද්ධෝ ලෝකයේ භවිසති පස පස්සත කියන බලන්ඩ. පස්සත ඉමං ජටිලන් මහනිනි බලන්ඩ මේ මහා ජටිලයා. උග්ගතාපනං සාමානනිිකෙනෙක් නෙමෙයි උග්‍රවූ තපසක් තියෙන කෙනෙක් උගතාපසන් අපරි මෙයිය ඉතෝ කප් බුද්ධෝ ලෝකයේ භවිසති මෙයින් මහාකල්ප අසංක්‍ය හතරකුත් ලක්ෂ එකක් ගතවෙච්ච තැන මේ ලෝක දහතුවයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා දීපංකර භාග්‍යතුන් වහන්සේ මගේ හිස්දුර ඉඳගෙන ආහු න කාරණාව ආහු කපිලව්හයා රම්මා නික්ක මිත්වා තතාගතු පදානං පදහිත්වානය කත්වා දුක්කර කාරිකම් සඳහන් කරනවා යි කාරණාව එකල්හි තතාගත වූ මෙතෙම කපිල නම් සිත්කල වූපුරයෙන් නෙක්ම පදන් වීර්ය වඩා දුෂ්කරත් ක්‍රියා කොට මෙනීතු විරණය ලබාදී පැහැටි කපිල කියන මෙනගරේ තමයි උපදින්නේ එකල්හි තතාගත වූ මෙතෙම තාම භාග්‍යතුන් වහන්සේ බවට පත් වෙලා නැහැ නගරය ඉපදනකොට භාග්‍යවත් වෙලත් නැහැ නමුත් මෙතන තතාගත කියන වචනයෙන් හඳන්නලා තියෙනවා. දෙකල තතාගත වූ මෙතම කපිල නම් සිත්කල වූපුරයෙන් ඉතාම විචිත්‍ර වූ නගරයක් දේව නගරයක් හා සමා නයිමී කපිල වස්තුපුරය මේ කපිල වස්තුපුරේෙන් නික්ම පදන් වීර්ය වඩා දෂ්කර ක්‍රියා කොට ඉතාම වීරයෙන් යුක්තව දු්ර ක්‍රියා කරලා ඒ දෂ්කර ක්‍රියාව අතහරිනවා ගාථ පෙළේ සඳහන් හැටියටම අපි සාකච්ඡා කරන්න මේ කරනු ඉදිරියට ආයවෙනම සාකච්ඡාවෙනවා මෙතනම. මුලින්ම මව ගැන පියා ගැනේ සියලු රණා මෙතනම නැවත සාකච්ඡා කරනවා මේ පොලේ පොතේ පෙළ තියෙන හැටි එළඟට සඳහන් කරනවා අජපාල රුක්ක මූලස්මිං නිසේ දිත්වා තතාගතු තත්ත පායා සමක් ගයිහ නේරංජර මුපේ මුපේ හිීතිී. දුෂ්කරැක්‍රියාව නිමා කරලා අජපාල නුගරුකමුලට පැමිණෙනවා. අජපාල නුගරුකමුලට පැමණුනහම කිරිපිඩුදාානයක් ලැබෙනවා. ඒ කිරිපිඩු දාානයක් අරගෙන නේරංජනා කියන නදියගාවට නදීගාවට යනවා. තව කවුද මේ කිරිපිඩු දානය දෙන්නේ. කිරිපිටු දානය පූජ කරන්නේ සේනානී කියන නියම්ගමේ ප්‍රධානියාග දුව එ සුජාතා කියන සිටු දියණිය. සුජාතාව මේ දානය පූජ කරන්නේ බෝසතාණන් වහන්සේට නෙවෙයි. බෝධිය වැඩහිට මේ හහි වැඩහිටපු රුප් දෙවට රෘුක්ෂ දේවතාවට. ේ දේවතාවන් වහන්සේගේ වරයක් ඉල්ල ලා තියෙනවා. ඒ වරය ලැබුණාඒ වරේ ලැබුණ නිසා අවුරුද්දක් පාසා දේවතාවන් වහන්සේට කරන්න වූ පූජාවයි මෙ කරන්නේ. එතකොට එදා උදේ පාන්දර නුගරුක මුල්ල පිරිසිදු කරන්නගේ පුදාසිය ඇවිල්ල කීවා, ආර්යාවෙනි ෆෘක්ෂ දේවතාවන් වහන්සේ අද බෝධි මූලටම වැඩලයින්නේ ධනය පිළිගන්න ද මේ දාසියට අදහාගණ්ඩ පැරි රූපයක් මෙතන තියෙන්නේ තාම බුද්ධත්වයට පත් වෙලා නැහැ ඒවුුණට ශරීරෙන් රැස්වෙහි දෙනවා ගෝසතාහණන් වහන්සේගේ ශරීරයෙන්ොත් රැස්හි දෙවා යසෝදරාදේවන් වහන්සේගේ ශරීරයනොත් රැස්විහි දෙෙනවා කාරණ අපි ඉදිරියට සාකච්ඡා කරනවා ඇසු දර දවන් වහස ගැන බෝසතානන් වහන්සේ රැස් විහිදි විහිධී තමයි මෙතන වැඩයි දැම් ධම ප්‍රතිපදාව අනුගනය කරලා දානය ආහාර අනු බව කරලා කෘෂවෙලා තිබිච්ච ශරීරයේ පුෂ්ිත් තත්ත්වයට පත් වෙලා මහාපුරුෂ ලක්ෂණ මතු වෙලා දෙතිස් මහාපුරුෂ ලක්ෂණ අසුවක් අනු යන්ජන ලක්ෂණ දෙසිය දහසයක් මංගල ලක්ෂණ මේ සියල්ලෙන් නැවත මේ කය සපරිපූර්ණයි. ද විහිදෙන රැස්වලින් යුප්තයි මේ වෙලා තමයි අප්‍රමාණ ප්‍රීතියෙන් මේ කිරියහාරය හදන්නේ අපි මෙතන ටිකක් සාකච්ඡා කරම මේ කිරියහාරය හැදුවේ කොහොමද කියලා සාකච්ඡාව මේ සියල්ල සම්පූර්ණ සාකච්ඡා කරගෙන යන නිසා කොහොමද සුජාතාව කිරියාහාරය හැදවී සඳහන් කරනවා දෙන්නු දාහ කිරි දෙන්නු දාහක් කරලා අරගෙන තෝරලා අරගෙනනෑ ඒ දාහට කෑමකවන්නේ වැල්මී වන එක වැල්මී වනන්තරේක තමයි කෑමකවන්නේ එතකොට මේ කවන්ඩ ඇත්තේ තන කොලත් තියෙන්න්නේ ඇති වැල්මී කොළ වැටිල තියෙනවා වැල්මී ඔල වැල් බිමත් ගිහිල්ල තියෙනවා එතකොට තන කොලත් එක්ක වැල්මීත් මේගොල්ු අනු බව කෙරව්වා එහෙ කාලයක් මේ දාහ වැල්මී වනේ කෑම කවලා පන්සීයක් තෝරනවා. පන්සීයක් තෝරලා ඒ තෝරගත්ත පන්සීයට අයිංකරපු පන්සීයෙන් කිරි දෝල තමයි බොන්ඩ දෙන්නේ. කිරි පෝවන්නේ. එහෙම කාලයක් ඒ ගොල්ල පෝෂණය කරලා ඒකත් දෙකට බෙදල දෙසිය පණක් තෝරනවා. ඒ දෙසය පනහට බොන්ඩ දෙන්නේ අර අයිංකරපු දෙශය පනණහින් ඉස්සරලාම වතුර තනොළ තනකොල් කකා වතුර බීවා ඒළඟට වැල්මී කකා කිරිබීවා එතකොට මේ අංකරපු දෙශය පණහා වතුර බීලා නැහැ ඒගොල්ු ීලතියෙන කිරිමයි එතකොට ඒ දෙශය පණහන් කිරිදවල තමයි අර දෙශය පනහට පොුවන්නේ එට පස්සේ ඒක ආය ආය ඒ ගොල්ලු දෙකට බෙදෙනවා ආෙත් දෙකට බෙදල ඒගොල්ලට කිරිපෝනවා මෙහම මෙහම බෙදාගෙන බෙදාගෙන හැට දෙකක් තිස්ස එකක් පහලුව බදග නැවිල් අන්තිමට හත් දෙනයි දෙන්නු හත් දෙනයි මෙන්න මේ දෙන්නවු හත් දෙනා ගාවට එනකට මේගොල්ලු කී කාලයක් කිරි බීපුවායිද මේ දෙන්න එකගෙනට එක එක් කෙනාට වැඩිය එතකොට ඒ කිරි රස වැඩී උකු වැඩී එහෙම රසින් වැඩි උක්කුවෙන් වැඩිකිරිබීගැ ීගෙන තමයි ගොල්ලුආවි. එහෙම ඇවිල් අන්තිම හත් දෙනාගින් දොවාගත්තු කිරෙන් තමයි මේ කිරිියහාරය සකස් කරලා තියෙන ොන තරං මදුරවෙන්ඩ ඇත්්ද කොයි තරං ප්‍රනීත විදිහට සකසන්ඩ ඇත්්ද සඳහන් කරනවා මේ සුජාතාව දන්න නෑ කාටද මේ දානය දෙන්න කියලා නමුත් අප්‍රමාණ දෙවිවරු දන්න අධ කාටද සුජාතා දවපපුත්‍රයට කියලා දානය හදාගෙන යන්න කියලා එනිසා සඳහන් කරනවා සුජාතාවට තනියම දානි හදඩ දුන්න නෑ කියලා. ලිපගිනි මොලෝලා යිතියෙන්නේ ලිපේ ගිනි අඩුවෙනකොට ිප ගිනි මෙැර්වා ලිපට පිම්බ කියල සඳහකරන්න සක්‍ර දේවන්ත්‍රන්හන්සේ සක් දෙවිද තමයි ලිපට පිබින්නේ මහා බ්‍රහ්මයා තමයි ඇවිල්ලා කිරිබතට ඉහලින් චත්ත්‍ර අල්ලගනන්නේ සක් දෙවිඳු ගිනිි පිබිනවා මහා බ්‍රහ්මයා චත්‍රය ඉහලනවා ලක්ස ගනන් දෙවරු ඇවිල්ල දිවිය ෝජාව බාලන ම කිරිපතට එතකොට අර කිරෙන් විතරක් ප්‍රනීත වුණානෙමෙයි සඳහන් කරනවා දැන් කිරි පැහෙනවා බුබුලු දදා පැහෙනව කියල සඳහන්කරන්නේ පැහි පැහි මේ බුබුලු දදා කිරි දකුණු පිත්තර කැරකෙනවා කියල සඳහන් කරන්නේ. දක්ෂිණවර්තව කැරකෙනවා මේ බුබුලු. එහෙම කැරක කැරකි පැහි පැහේ උඩට එනවා නමුත් අපේ බත පැහැෙනකොට වතුර බිඳු එලිට සිවෙනවා නමුත් මේ කිරි මුට්ිියඒක බින්ඳුවක් පිට විසි නේ නැහැ කියලා සඳහන්කරන. එහෙම පිසගත්ත කිරි ආහාරයේ තමයිදේ පාන්දරම ලක්ෂ ගණනක් වටි තලියක තියග නරගෙන ෙහිෙල්ලා ෝසතානන් වහන්සේට පිළිගන්නන්නේ. මෙම පිළිගන්නලා තමයි ස්වාමීනිී මගේ පාර්ථන මුදුම් පත් වනා බෝහන්සේගේ පාර්ථනාව එයාකාරයෙන් මුදුම් පත් ඒවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. එම කිරිබත අති විශේෂ වූ කිරියහාරයක් පූජ කරගන්නේ. අජපාල නුගරුකමුල වැඩ ඉන්න වෙලාව ඊට පස්සේ නේරංජරාය තීරම්හි පායාස ආදාය සෝජිනු මේ නේරංජන නදීතීරයට ගිනේන්ද්‍රයන් වහන්සේ කිරියහාරය අරගෙන ඇරගෙන යනවා එක සඳහන් කරන්නේ ආදාය සෝජිනු පායාස ආදාය පායාසය අරගෙන ජනේද්‍රයන් වහසේ නේරංජනා නදීතීයට නධීතීරයට යනවා ට ගිහිල්ල පැ සැවා පැන් සැනහිලා තමයි කිරිය හාරය පිඩු හතලිස් නමේකට පිඩු කරලා උන්වහසසි බලදන්නේ බලඳලා මෙ තලිය නැවත වතාවක් අරගෙන යන්න හැතලිය තිශෙයින්ම වටිනවා සිද්ධහාර්ථ බෝසතාාණන් වහන්සේ මේ වෙනකොට හොන්දටම දන්නවා මම ලෝතුරා බුදු බව ලබනවා මයි එක ප්‍රති්‍යයක්ක්ෂහි දැන් මේ වෙලා වෙනකොට තවත් ඒක උරගා බලනවා ඒනිසා තලිය ගඟට දානවා නේරංජනා නදී ජලය ඉතා වේගෙන් පල්ල හැට ගල නවා එහෙම වේගෙන් පල්ල හැට ගල්න නදී මේ රත්තරන් තලිය කවදවත් උඩ තියෙන්නේෙ නෑ මේ අනිවාරෙන් යට යනවා රන්තලිය හරි බරයින එක යට යනවා නමුත් මෙතරම් පල්ල හැට ගන්න නදී මේක කවදාවත් උඩුගම් බලායන්නෙත්න නමුත් අධිෂ්ඨාන කරනවා මේ තලිය ලොවතුරා බුද්දරාජ්‍ය ලබන බවපසක් කරමින් උඩුගම් බලා යයුතුයි එම තලිය ගග මැද්දර දානවා තු වේගෙන් පල්ල හැට ගලන ජලකඳත් එක් මේ තලිය හෙමින් හෙමින් ගමන් ආරම්භ කරනවා උඩුගම් බලා එකින්ට ඉරණය කරන මට ලොතරා බුද්රාජ්‍ය ලැබෙනවා මයි දෙම තලිය ගිහිල්ල හටද වැටෙන්නේ නාග භවන්නට වැටකොට මහා කාල කියන නාගරාජයා විශාල පිරිවරක් අඩගහගෙන බෝසතානන් වහස වන්දනා කරන්න පැමිණියා කියල සඳහන්ගෙනවා. මෙතනින් ගඟෙන් එතර වෙලා තමයි බෝධිමූලයේ සොයාගෙන් වඩින්. මේ බෝධිමූලයේ සොයාගෙන වඩින වෙලාව දැ අපේ කල්පනාව දුෂ්කරක්්‍රයා කරලා ඉවර වෙලලා ඇවිල් ගෙන් පැසැ හිල්ලා රහර වලඳ බෝධිමමුලේ තනිීම න්් ඇති. මේ බෝධිමූලට යන ගමණ සහ බෝධිමූලයේ වාඩිවෙන වෙලාව සරුවඥතා ඥානයේ ලබන වෙලාව. මේක මේ බුද්ධ ජීවිතයේ බුද්ධත්වය හොයාගෙන යන බෝධිසත්ව ජීවිතේ අති විශිෂ්ටතම තැනෑ. මහාකල්ප අසංක්‍ය විස්්සයි ලක්ෂය එකක් පෙරුම්පිරුවේ මේ මෙතෙන්ට යන්ඩ ඉතින් ඒක සාමාන්‍ය ගමනක් වෙන්නේ සාමාන ගමනක්වෙන්න මෙතෙන්ටයන්ඩයි මේ පෙරුම් කිරු මෙතන්ටයන්ඩ ගෙදරින් අභිනිශ්ක්‍රමණය කරනකොට මේ මාලිගාවේ ඉන්න සියලු දෙනාම දෙවියන් විසින් එදා නිදිකිෙරව්වා කිසිම කෙනෙකොට අවදිවෙඩ දුන්නේ අවදි වඩන දුන්න නෑ සියලු දෙනා නිදිකිරව්වා එහෙමනං අර නාටිකාංගෙන වූ තම තමන්ගේ කොටි වලට නොයවා තවත් උන්වහන්සේට මේ ලෝක හැටි පසකරන්ඩ මෙතන වට ල නිදි කරවන්න ඇති දවන්හන්සේ ලමයි තවත් කල කිරීම ඇති කරවඩ. දොරවල් අරින් ඕන කිසිම දොරක් බෝසතානන් වහන්සේට අරරිඩ දුන්න. ඉබේ ඇරුුණ දොරවල් වලින් පිටවුනාා කියල සඳහන් කරන්නේ මේ හැම දොරක් මාරින්නේ දෙවවුරු සියලුම දොරවල් ඇරල දෙනවා උන්වහන්සේ අරි අරෙන දොරින් පිට වෙන. ට වෙලා වාසල් පවුර ෝක්කොමහිර කරලා වහලායි තියෙන්නේ බෝසතාාණන් වහන්සේට කොහොම දෙහිතෙන්නේ හැ පැත්තට යන්ඩ ගොදම අ අති දැවන්ත වාසල් පවුරු කිසි කෙනෙකුට බිඳින්ඩ බිඳින්න්න බෑ එකවර සේනවල් දහසක් අවත්ත ඒ දොරවල් ඇරලා යන්න බෑ එ තරං ආරක්ෂිතයි ඒනිසා බෝසතාාණන් වහන්සේ තීරණය කරනවා අශවයත් අතීතියාගෙන අනිත් අතට අරගන මං ප්‍රාකාරයෙන් එහ පැත්තට පයිනවා ඒ බෝසතාණන් වහන්සේ සිතුවිල්ල කන්තකගේෙ සිතුවිල්ල කන්තක කියලෙන මහාපුරුෂයක් මහාපපුරුෂයක් කියල මෙතන සඳහන් කරන මේ වෙන කොඩ සතේ නමුත් මහාකල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කෙනෙක් මෙයත් පෙරුම් පුරලා තියෙන්න්නේ මේ මෙතන මෙන්න මේ මොහොත සම්පූර්ණ කරගණ්ඩයි පෙරුම්පුරලා තිය මොතද බුද්ධත්වය වෙනුවෙන් මාලිගාවෙන් අිනිශක්‍රමණය කරන දවසේ අරගෙන අන්ඩයි පෙරුම්පරලතින මේක ඒයාගේ ප්‍රාර්ථනාව මුදුම්පත්වෙන මොහොත ඒ නිසා කන්තක ගිසිතුවෙල්ලට්ටකතාවි පැහැදිලි කරනවා බෝසතානන් වහන්සේ පිට උඩතියාගෙන ඊට පිටු පස්සෙන් චන්න තියාගෙන මම ප්‍රාකාරයෙන් හැ පැතර පයිවා. චන්න කියලකැන යෝධෙක් අපි නිකං චන්න කියල කතා කරන්නේ කෙනෙක් නෙ අති ගෞරවනී නාමයක් පාවිච්චි කරලා මන්ත්‍රණය කරඩන කෙනෙක් මහාකල්ප ලක්ෂයක් පෙරුම් පුරලඉන්නේ මේ බෝසතාාණන් වහසගේ උපස්ථායි කඇවෙන්ට. එනිසා යෝධ පුරුෂයක් එසේ මෙසේ පුරුෂෙක් නැමී ඒ නිසා තීරණය කරලා යි තියෙන්නේ වාසල් පවුරු වහලායි තියෙන්නේ මහ බෝසතාාණන් වහන්සේ මැදරෙන්න්නෙක් මෙන් ඩයිල හැත්තිය සල් පවු අරන්ද ගියුත් බහෝ දෙෙනනට හර පපුළුහන්ඒ නිසා අශයා එකල්ලක් උඩතියාගෙන බෝසතාණන් වහන්සේ අනික් අත්ල උඩතියාගෙන මං ප්‍රාකාරයි හැපැතට පනිනවා එක තමයි එයාගේ සිටවිල්ල නමුත් කන්තක උන්වහසේ අරගෙන චන්නත් අරගෙන කන්තක යනවා කන්තක කියන්නේ වලාහකුලේ අශ්වයෙක් නිසා කන්තක රාජ්‍යයන් තුනක්නිකම් පහු කලා නෙමෙයි පිින්මක් පැන්නත් නෙමේ එකන්තක යන්න කෙළින්ම අහසින් වලාකුලින් ය බලාහක කුලේ අශව නේරංජන අනෝමා නදිය යොදුනක් ය ලොදුන පලලයි තිමයා එක මහ පින්මක් ගහල හැපැතට පෙන්න්න පැන්න නෙම යා එ ගම ගිය හැත එතකොට මේ ගමන තනියම ගියාද බෝසතාන්නන් හසේ චන්න අයශ්වයයි ඒක විතර නෑ දස දහසක් සක් කොල දෙවූ බ්‍රහ්මයෝ තනිරකිනව මේ වෙලාව තනම යන එහෙම නෙවෙයි තනම යන්න දෙනවද පින්නතුනි අම්මගේ කුසේ ඇවිල්ල පිලිසිඳ ගත්ත වෙලාව. දහදාහක් සක්කොල හතලිස් දහක් සතරවරන් දෙවිවරු මේ කුස රැක් අනි මේ කුස රැක නිකන් ෙමේ න මෙතන්ට අරන්ගන්. ර උන්හසට හුද කලාවේ තනියම යන්ට දෙන්නේ. තනීමයන්ට දෙන්න අශයාගේ පිටේ උන්වහන්සේ වඩින මව ඇත්ත නමුත් මේ රාජ්‍යන් තුනක් පහුකරන්නකං දෙවවරු මාර්ගගේ පහන්දල් වෙනවා. ඒ පහන් ආලෝක ඇත්තික තමයි උන්වහස අනෝමාන අදී තීරයට යනකං ය මොන්න තරං ලස්සනට මාරුග හැදවද මේ දෙවවරු. නිකම් මේ කටු කැෑ ලඳු කලෑ අස්සෙන් රිංගන මේ අස්යා ගියාවත් ඒම නවෙයි. අත්තිශයින්ම සුද්ද කරලා තාම පිරිසදු කරලා මල් අතුරලා කොඩි ඉහලලා ප්‍රාත්‍රිය නිසා ආලෝකයෙන් ඉතිරෙන පහන් දල්වලා තියෙන වෙලාගුන් වහසේ මාලිගාවෙන් අභිනිශ්ක්‍රමණය කරන්න. තම දාලයනො එහෙම නෙවෙයි. එහෙම අභිනිෂ්ක්‍රමණය කරලා උහස ගෙහෙල්ල තමයි එහෙමනං ඊටත් ඉහලයි අන්තිම වෙලාවේ බෝධිමූලයට වටිනි වෙලාව. කෝටි ගනන් ප්‍රකෝටි ගනන් දෙවරු පිරිවරග මහාකාල නාගරාජයා විශාල පිරිසක් කරගෙන ඇවිල්ලා පන්දනා කරන්නට මාර්ගයේ සුද්දධ කරලා තියන දෙවවරු නිකන් අපිට හිතෙනවා අපි දම් බුද්ධ වන්දනා බුද්ධ භූමිය වඳින්ට කියනන් අපි නේරජනා නදී දැක්කා නේරංජනා නදීන්දල බෝධීන් වහන්සෙල්ලඟට සාමා්ඩි දුරක් තියෙනවා. අද එතන බිවිධ පංජාති වැරිලා තන කොළ වැැවිල්ලා එහෙම තියෙන මේවාගේ පංගස් පාගන තනකොළ පාගන එහම බෝස තණන් වහසේ බෝධි මුමලට වටින් හැත්තේ. මාර්ගයේ සුද්ද කරලා මාර්ගයේ සමතලා කරලා සුදු වැලි ඉහලා මල් පාාවඩ එල්ලලා සුවඳ පැන් ඉහලා කොඩි එල්ලලා චත්‍ර ඉහලලා මේ වෙලා විතින්නේ. පුුද්දු මාකාර සුවඳයි මේ ප්‍රදේශයේ සාමානනිිකනෙකු ටීවසන්ද බරිතර සයි එහෙම වෙලාවකයි ඒවාගේ සැරසි ලි සත්කාර සංග්‍රහ මධ්‍යිය තමයි බෝසතනන් වහසේ බෝධීන් වහසිගවට වඩින්නේ. ති මේ මේ කාරණාව කෙතෙක් වර්ණනා කළත් මදි වර්නා ක ඉර කරන්නත් ඉර කරන්නත් බැහැ මොද මේ මුලින් සඳහන් කළා වගේ මහාකල් පාසංකය විස්සයි ලක්ෂ එකක ප්‍රාර්ථනාව මුදුම් පත් කරන ගමනටයි ට පිටත්වෙෙන්නේ ඉඳ පිඳඳන ඒ කාරණාව අපි තව සාකච්ඡා කළ යුතුයි ශ්‍රද්ධාව උපදවඩුවන නිසා මෙදේශනා මාලාවේ ප්‍රදහන අරමුණක් සරණයෑම සඳහා ශ්‍රද්ධව ඉපද වීමේ. එහෙමන මේ විදි හෙට උන්වහන්සේට මග සැකසින්නේ ඇයි කියන කාරණාව. අපි පිඳතුන්ට මතකයි තු වහස ශලාාවට වැඩපු වෙලා අපි හතිනවා. විශාලා අහනුවර හෝගබිය දුර්ික්ෂ දුර්භික්ෂ රෝගිය අමනුශ්‍යබිය ඇති වුණට පස්සේ. මිනිස්සු අන්තිමට වෙන්ඩඩ තිිකක් කෑකු ගැහවා. මේ රාජ්‍යයට මෙහෙම වනේ නෑ කවදාවත් හත්තනි රාජ පරම්පරා වෙනකක් රාජයට මෙම වනේ නෑ. නමුත් රටකට මේවාගේ තත්ත්වයක් උදාවෙනවා කියලා අහල තියෙන්නේ රජු අධාර්මික නම්. රජුරු ගාට එලමකේනවා. රජු අධාර්මික නම් තරජර එතන තමගේ ක්තිය පාවිච්චි කරලා එහම කියාපු මිනිසුන්ට හල බැනල එම කරන්න ලැස්තිවෙනෑ. රජුරු සියලු දෙනා ඇමති මණ්ඩල ඇත්තක කැඳව රාජාංගනීත. කැඳවල කීවා රජු අධාර්මික නිසා මෙහෙම දෙයක් වෙනවනම් එහෙම දේවල් වෙනවා. නමුත් මම අධාර්මික නෑ. මම අදහාර්මිට නැහැ කියලා ඔබලාට මම කීවට වැඩක් නැහැ. ඔබලාට යම්සේ මා පිළිබඳව හොයන්ඩ පැතිකඩවල් තියෙනවා නම් ඒ සියලු ක්‍රම පැතිවේ ක්‍රමයන් ඔස්සේ පැතිකඩවල් ලොස්සේ මාගේ නොමනාක්‍රියාවක් තියෙනව නං ඒක මට හොහල පෙන්න්නට එක සියරු දෙනාට සියලු දෙනාට ඒ සඳහා අවසර තියෙනවා. ඉතින් මේ රජ්ජිරුවන්ගේ. මෙන්න මේ ක්‍රියාවේ අඩුපාඩුවක් වර දක් දෝසයක් තිය ෙනොවා කියල පෙන්නන්ඩ අබුමල් රීනෝකිම තම්බෙෙන. රජේ තර තරම් ධර්මිෂ්ටයි ධර්මිකයි. ආන්ගේ ධර්මික රජ ඇතුළු පිරිස ඊළඟට සාකච්ඡා කරනවා මේකට එහෙනම් අපි කුමක් කරමුද මේ ඇතිය ලතිෙන විසනයට සමහරය සඳහන් කලා දව පූජාවක්වීම. මහර සඳහන් කලා දෙවියන්ට ස්තුති පූජාවක් කරමු කවි හදල ස්තුති කරමු. බලිබිලි පූජාතියමු එකක් කියෙන එක එක යෝජනා යෝජනාරගෙනාව. මෙතන ඉන්නවා මහාලි ලිච්චවී න රජ්ජරු. මහාලි ලිච්චවී බිම්ිසාර රජ්ජරුවත් එක එක දවසක් බුදුන්වදින්දග හෙල්ලා සෝවන් වෙලා ඉත්. ඒනිසා ලිච් මහාලි ලිච්චී ජතුමා යෝජනාවක් කරනවා නැහැ අපි බුදුරජාණන් වහසසි වැඩම්බමු. අපේ රටට භාගිතුන් වොහස වැඩම්මමු මම හිතනවා භාගිතුන් වහස වැඩියොත් මෙසියලු ප්‍රශ්න එසනිල්ලිම වෙනවා කියලා. ඒවෙදාවිති සාකච්ඡා කලාා කොහොමද භාගිතුන් වොහසි වැඩමුවන්නේ. භාගිතුන් වහස වැඩමුව අන්නනම් රවා බිබිසර රජර ාගතු ව හසතෙක්ක බොහොම සමී පයි දෙනිසාපි යමු ගේල බිම්බිසාර රජිරුවන්ට මතක් කරමු අපි කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහසට මේ ආාධනව කරන්න කියලා විශාලාවී මහාරජූ ප්‍රධහනයා අවාශ්‍ය සියලූ පඬුරු පාකුඩං ලිච්ෂවි රජතුමාටත් මේ රාජයේ පුරෝහිත බ්‍රහමණයගේ පුතාටත් දීලා ඒ දෙෙන් නැටකීවා පය දෙන්න ගිහිල්ලා බිමිසා රජරුවන්ට මේ කාරණාව කියලා රජුරෝත එක්ක ගිහිල්ලා භාගිතුන් වහන්සට ආාධන කරට. බිම්බිසා රජරුවන්ට ගිහිල කතාව කීවා අපි රටමිහිම ව්‍යසනයකට පත්වෙලා මහ රජාපට අනුකම්පා කරලා භාගිතුන් වහසට ආරාධනාවක් කර දෙෙන්ඩි කියලා. බිබිසා රජුරු කැමති ැද කොහ ාගතුන් වහස ශාලාාවට වඩින. බලගේ ආරාධන ොම්බ ලම කර ගනිල් ලකිීවා අක මැත්තිෙන් හිටවසි තීරණය කළ කමන්නේ අපි දෙන්න යම් භාගිතුන් වහසේ වැඩිය දෙකල නැති වුණට භාගතුන් වහන්සේ මහා කාරුනිකයි භාගිතුන් වහස අපි දෙනගේ ආාරාධන යවසයි. දිිහිල්ල භාගිතුන් වහසේ ආරාධන කළා භාගිතුන් වහසේ ආරාධනාව පිළිගත්තා මෙදෙනට හරි සතුටයි ිසාරජිුවන්ට ගිහිල්ල කීවා මහරජය භාගිතුන් වහස අපේ ආරාධනව පිගත්තා රජරකු හොඳයි එ යමල්ල ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඩමුවන්ට මග පිලික කර පල්ලා පිනතු දැන් රජ ගහනුවර ඉඳලා විශාලාවට යන්ඩ මේ ගඟ තරණය කරඩුවන ගංගානම් ගඟ තරණය කරඩන යොදුනක් පළලයි රජගහනුවරයි දලා ගඟගාවට යොදුන් පහක් දුරයි. රජරූ යනනා බුදුරජාණන් වහසිගාවට. අහනෝ ස්වාමීනයේ ලික්්චවීන්ගේ ආරාධනා වීම සවාද. වස්වා ම ස්වාමීනයේ මදක් කිවසන්ට. භාග්‍යවතුන් වහන්සේට ගඟගාවට වඩින්ටම පාරහතරනය එතෙක් කිවසන්ට. රජ්ජුරූ පිරිස් සමග රජගහනුවරන්දලා ගංා නදියගාවට එනකං යොදුන් පහක් සම්පූර්ණ මාර්ගයේ තන කොලොක් කෝම වත් කරලා පිරිසිුදු කරනවා. බලවල් ගොඩැලි කඳු මොකවත් නෑ එකම සමතල බිමක් ම සමතල කරන හදනවා. හදලා මේ යොදුන් පහම යොදුන කියලකෙන් අද හැටියට අපි හැක්ම දාසයක්. නමුත් ඒක දාසයක් ද සැතපුම් නමයයි මීටර් ගානක්ද කියලා අපිට අප හට කතවත්ක තුරතුර අරගන්න ට කතා කරඩ වෙනවා යදන කොහොමද කියන කරණාව අපි නිසාකච්ඡා ඉදිරියට සාකච්ඡා කරමු. අපි හිතමක දහයක් කියලා ඇතැක්ම දහයයි. හැතැක්ම දහයක් වනොත් ඇතැක්ම පණහක් වෙනවා. යුදුන් පහයි කියලකන්නේ සතපුම් පණහක් වෙනවන්නේ. එතුකොට සැතපුම් පණහක මගම හදන්නේ සම්පූර්ණ සමතලා කරන එක ගැට්ටක් එක වලක් නෑ. සමතලා කරලා සම්පූර්ණයෙන්ම සුදු වැලි අතුරනවා සුදුවැලි අතුරලා මඟ දෙපස මල්වැල් කොඩිවැල් එල්ලලා මඟ පිළියල කරනවා. පිසිදු කරලා යි තියන්නේ. ඊට අමතරවල හැත්ති කරලා තිනක් කුඩ චත්‍ර දරන්ඩ. භාග්‍යවතුන් වහන්සේට කුඩ දෙකක් එකට කියල චත්‍රයක් හදල තියෙන්නේ කොඩක් උඩින් කුඩයක් හිහලෙනවා මෙ ගමට රහන් වහසල පන්සයෙකුත් තිවා. රහතන් වහන්සේලාට එකකුඩියෙකුඩි තියෙනවා. මාර්ගයේ හදලා ආරාධනා කරන ස්වාමීනී වඩින්න කාලයේ හොඳයි. භාග්‍යතුන් වහසේ විහාරයෙන් එලියට බැහල රජිරූ හදාපු මාර්ගයට පාතබනුවත් සමගම රජු සකස්කරපු මල් රජිරුපාරි අතුරනවා. චරමල් ඇතුරවාද කියන වනම් පිුතුර සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ දන්න මඩල ගාවට මල්ලොල ඇය නො කියලා. එත් තරම් මාර්ග මල්ල තුරලා. යොදුන් පහක යොදුන් පහේ විහාර පහක් හදල තියෙනවා. යොදුින් යොදුන භාගිතුන් වහසේට ගිමක් හැරහැර ගිමං හැර හැර වඩින්න්ට හි කැන ගඟගාවට වඩින් දවස් පහක් යනවා. යොදුනක් වැඩමෝනෝ විහාරයක නවත්තනව මහ දම් පූජා කරනවා. හදයිල්ළඟ යුදන ඩමූුණවා විහාරයක නවතිනවා මහදම් පූජා කරනවා මෙහෙම මහා විස්තර කරන්න බැරි අසී මාන්තික පූජාවක් කරන්නේ බිමිසසා රජුරු. පූජාව කර කර කරරා පස්සනි දවස බාගිතුන් වහස ගඟගවත් වැඩමොනවා ගඟගව විහාරය නතර කරලා. රජජුරුව නැවද දෙක් එකට කරලා බැඳල්ලා නැව් දෙක එක නැවක් කරලා තියන්නේ නැව් දෙකක් එකට අල්ලා බැඳලා නැව දෙක එකක් කරලා තියන්නේ එකක් කරලා මේ නැව් අතර ආසනයක් පනෝනව භාග්‍යතුන් හසේට මෙයාසන ගන රත්තරං ආසනය පාද සියලුමු දේවල් ගන රත්තරණින් නිර්මාණය කරල තියන්නේ. භාග්‍යතුන් වහන්සේ එදාතිපිච්ච වටිනාම පලස් එරල මේ ආසනය මත වඩා හින්දවෙලා හරි ලස්සන කතාවක් භාග්‍යතුන් ව හසේ නැවේ වඩිනවා කෞදවාවත අහලත් නැහහිම දේ. ග වහස නැක වඩිවා. මේ ඇහි පිල්න් ගාන මාත්‍රයට හැපැතර වඩින්න පුළුවන් සිතු විලි මාත්‍රයට ඇහි පිල්ලන් හැන්ඩුන්නන්නේ. ඇ දිිබිසාර රජුරු හතපු නැවේ තම වඩින්නේ. භාගතුන් වහසේ ආසන වැඩයිඉන්න රතන් වහන්සේ පන්සේ වටයට වැඩන්නවා. මෙ නැවත් මල්වලින් සුවඳවත් කරලා කොඩිය එල්ලලා මත්ති විචිත්‍රයි මේ දිව්‍ය විමානයක් වගේ නැව. දැ නැව හෙමින් හෙමින් ගමන් ආරම්භ කරලා තියෙනවා විශාලාවට රජ්ජුරු නැව පිටිපසෙන් කරවටක් එනකං ගංගාගගේ බහිනවා. බැහැල විතරක් නතර වෙන්න නැහැ රජර බදුජාණ වහන්ේ අඩගහ නමුකත රවටක් හැට රජුට අඇන්න බැතරී ඇට. අනගාන බදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ඔබ වහන්සේ යම්සේ රජගහනුවරට වඩිනාතා කල් ස්වාමයනි බිබිසාරග වරට එලා බලාගෙනන්න. ඒ විදිහට අන ගහන්නවා අඩගාගහ කියනවා යන්නේ යන්න නෑමං වඩිදා පහු එහෙම ආමන්ත්‍රණය කරලා එයි එහාට පනිිවිඩයක් කරරිනවා විශාලා මහනුවරායට භාග්‍යවතුන් වහන්සේ වඩිනවා පෙර මගට වෙල්ල පිළිගැනිලා කියලා විශාලා මහනුවර කට්ටිය ඒගොල්ලොත් කරවටක් බැහැල නැව අරගෙන ගොඩබිමට යනවා හැබැයි රජුරු ආරාධනව කරන්න චුප්ටක් මැලිකෙරුවන්නේ ඒ නිසා විශාලාවේ රජවුරු කල්පනා කරනවා යම්සේ බිම්බිසාර රජුරූ භාග්‍යතුන් වහන්සේට පූජාවක් කලාද ගඟගාව ටිනකං ඊට වැඩි පූජාවක් අපි කරන්න ඕනෑ. එහෙම තීරණය කරලා වෙද්‍යැන් විශාලාාවට වඩිින් තිනෙන යොදුන් තුනයි නිිබිසාරජර යොදුන් පහන්ස තිබුණා දැන්වඩින්ට තියන්නේ යොදුන් තුනයි සඳහ කරන විශාලා වෙිච්ච රජව භාග්‍යවතුන් වහන්සේගේ හිස තිහලින් කුඩ හතරයි හතන් වහසේ ලගේහිෂ ටහිහලින් කුඩ දෙකයි. මාර්ගයේ හදලයිතියෙන් සුදුවැලි අතුර ලයිතිෙන් මල් ඉහලයිතියෙන් සුවඳ ඉහලතියෙන් පහන් දල්ව ලතියෙන් කොඩි එල්ල ලතිෙන් චත්‍ර දරලයි තියන්නේ. භාග්‍යතුන් වහන්සේ බොහොම පරිසම මේ ගොලු අප මොන ප්‍රීතියෙන් ්‍රද්ධ නැවන් බස්සගන්නවා. නැවන් බැහැලා විශාලා රාජ්‍යයට සිරිපතුල තියනවත් සමගු ධාණි පතවරස යඇදහැලෙන්ට පටගන්න. ඒවරුෂා අඇදහරිල්ලා නැගෙන ජද පලවෙෙන ජලදහරාව මිනිස්සුන්ගේ ධනිහගාවට වතුරු ගලනවා. ඊළඟ ජලදහරාව මිනිස්සුන්ගේ කලවතෙක් දලනවා. ඊළඟ ජලදහරාව මිනිසුන්ගේ ඉනතෙක් ගලාගෙනනවා. මෙන්න මේ ජලදහරා තුනෙන් විශාලාවීති විච්ච සියල්ලුම මලකුණු හෝදලාගෙන හිල්ලා කර දනවා. විශාලාව අත්ති පිරිසිදු භූමයක් බවට පත්වේනවා. ඉන් පස්සේ ගල්ලොත් යොදතුනේ විරතුනක් කදලතියෙනවා භාගිතුන් වහන්සේ වැඩමෝල මේ විහාරතුනය දවස්තුනකට නවත්ත නවත් මහ දම් පූයා කර කර භාගතුන් වහසේ වැඩමෝගෙනයනවා විශාල මහනවරට වැඩමෝගෙන ගිහිල් ලදැන් මලකන්නෑ පිරිසදයි. භාගතුන් වහන්සේ වඩිනවා භාගතුන් වහසේ තනියම වඩිනනෙමෙයි දීව බ්‍රහ්මි වහසේ පිරිල්ල ඉන්නේ සක්‍ර දේවේන්දරයන් වහන්සේ සතරවරන් දෙවිවරු ඒ අතර මහා ප්‍රතාපොත් දිවිය පුත්‍ර විශාලාවට වඩිනවා. භාග්‍යතුන් හස වඩිකොට ඉදත් බෑ අමනුෂ්‍යයන්ට මේ ප්‍රතාපද්විය පුත්‍රය වඩින කොට අමනුෂයන් ඉටඩ බෑ හිස් ලූලූුවත පලායන අමනුෂ්‍ය බියකුත් තිබුණේ ඉස් ලූලූවත් පලායනවා භාගතුන් වහස මෙෙන මේ වෙලාවී ආනන්ද ස්වාමින්න් වහසට ආමන්ත්‍රණය කරලා ආනන්ද ස්වාමීන් වහසට රතන සූත්‍රය උගන්නවා සූත්‍රයේ ආනන්ද ස්වාමින හසිර උගන්නලා මතක් කරනු ආනන්ද මේ විශාලා මහනුවර තුන් වාසල් පවුරු අතර මේ සූත්‍රය කිය කියා මේ පැන් ඉහින්ඩ කියලා මතක් කලා උන්වහන්සේ ශෛල මේ පාත්‍රයක් වගතුන් හසි පාතර ශෛල මේ පාර්තරය පාත අරගෙන් පැම්පුුරු වගන හජවරුත් රාජකුමාරුවුරුත් එක්ක තුන්යම් රාත්‍රිය පුරාම මේ වාසල් පවුරු අතර වැඩම කර කර. රතන සූත්‍රයේ දේශනා කරනවා. රුවන් සූත්‍රයේ. අති බලගත සූත්‍රයක්. කල්ප ලක්ෂයක් තම් බුද්ධාන්තරය නිම වනත් බල පිහිටනවා. ඉතරම් බලතියෙන පිරිතක් රතන සූත්‍රයේ. භගිතුන් වහසේ ලි්චවී රාධනා කරනකොට මේක දන්නවා. මේ සූත්‍රයේ විශාලායේ දේශනා කර ඉවර කරනකොට. අසු හාර දාහක් ප්‍රාණීන් මඟ පල් ලබන බවත් භාගිතු හස දන්නන්නේ. දෙනිසා ආරාධනාව භාරගන්නකොට මේ සසිියල්ල භාගිතුන් වහන්සේ තීරණය කරලා තියෙන්නේ. එමනම් ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්තරයක් අරගෙනන් ඉහට ගිහිල ප මේ විදිහර කල්පන කරනවා. දීපන්කර බෝසතානන් වහන්සේග මගේ භාග්‍යතුන් වහන්සේ යම්සේ නීත වුරණන ලැබවාද එදා ඉන්දලා පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා හැටියට මේ දස පාරමී සමත්‍රින් සත් පාරමී හැටට පාරමිතා තිහක් සම්පූර්ණ කරපු බව සත්‍යයයි ඉළඟට සඳන්කරනවා පංච මහා පරිත්‍යයාග ලෝකත්ත පරිත්‍යාග චරියත්ත පරිත්‍යයාග ඥානත්ත පරිත්‍යාග බුද්ධි චරියා පිලිසිඳීම් කුස පිඳගත් වෙලාව අර්ථික සම්පූර්ණ කල දැන් ඒ පාරම යොක්කම විවර කරලා ැ පිළිසිඳීම. ප්‍රථමයෙන්ම කුස පිළිසිඳ ගැනීම කුසෙන් බිහිවීම මහාවිිනිිස් ක්‍රමණය කිරීම පදන් වීර්ය වැඩීම පදන් වීරය වැඩීම සහ මාර විජය මර විජය කළ මෙතන සඳහන් කරන්නේ මාරයා පරාජය කරපු අවස්ථාව. සරුවග්ඥතා ඥානය ලැබීම සහ වලෝවතුර දහම් දේශනා කිරීම. අද බුදු ගුණ සියල්ලක් මේ වෙලා ව්‍යනන්ද ස්වාමන් වහසේ මනසින් ආවර්ජනය කර කලා සිහිපත් කරවා. අ මහා ගුණවල සත්්‍යෙන් සෝපත් එන්ඩයි මේ පිරිත දේශනා කරන පිනතුන සඳහන් කරනවා යංකින් ජිවිත්තන් කිය සඳහන් කරනවත් සමගම එම සඳහන් කරලා පැන් ඉහිනවත් සමගම අමනුෂ්‍යයන්ට යංකින්ංචි බිත්තන් කියන ගාථාවමි පදේ සඳහන් කරනොත් සඳහන්කර නොත් එක අමනුෂයන්ට ඉට බැහැ. පාත්‍රයෙන් පැන් අරගෙන එහිනවා මේ පැන් අමනුෂ්‍යයන්ගේ හිසමතු වැටෙනවා ඔවුතිඉන්ටි පැහැ කෙසේ දුවන්ඩද කොහොම බේරෙන්ඩද හිතාගණඩ බෑ අමනුෂ්‍යයන්ට බිත්ති කොනවල් වල ඉන්නයි ගෙවල් පිටි පස්සේ ඉන්නයි කුණු ගොඩවල් වල ඉන්නයි බිඳගෙන දුවනවා මහර දුවන් ගනෑය නිසා සඳහන් කරනවා පවුරු වාසල් බිඳගන මනනිශෝදීව කියලා ඒනකට නැවතවතාවක් යංකිංචි ලෙස් ප්‍රකාශ කරමින් පැන් ඉහනකොට ඒ රිදීවන් පැම්බින්දු හසට විසි වෙලා දැනට විශාලාවේ රෝගීව ඉන්න අය කොච්චරද සියල දනාගෙන්ට වැටෙන්ට පටන්ගත්ත කියෙ සඳහන් කරවා. පැම් පොදක් වැටන වැටෙනෙක්. නැගි ගන්නඩ බැුවයින්නයි එවල් එම නැගිටලානන්දස්වාමන් හසිත්‍යක පසුගමන් කරවා කියෙල සඳහ කරවා. එ පැම්පොදං සූපත්වෙනවා. පරථන සූතය මොන තරම් බල සහිතද යම් සීලේක පිහිටලා හරියට වචන උචාරණය කරලා ප්‍රකාශ කර ගන්න න භාගතුන් වහන්සේ. අපි අපි ආරක්ෂාව කොයි තරං සැලස්වාද කියන කාරණවල් අපි නිකම් හල ඉවතධනට වඩා ජවිතයට එකතු කරගත්තත් මේ සංසාරයට මොක බයිවි. සඳහන් කලා ජවන වහන්ස ජාතිකේ රජවර මරණයට බයි අඩන වෙලා වී. ජව වහන්සේ ප්‍රකාශ කළ මජ ඇයි මාරයට බයි මරනානුස්සතිය වඩන් දස ගුසල් මත ඉන්ඩ එක විසිල්මත ඉන්ඩ කියලා දන්දෙන්ඩ ඇයි මහරජ මාරයට බයි. මේවාගේ ආරක්ෂාවක් භාග්‍යතුන් වහන්සේ අපේ වටේ එරලා තියෙන කොට අපි තව කාට බයි වන්නද. එ භගතු වහසේ ලුවවා විතරක් මේ රක්ෂාව මේ දැනුත් ඔබා අපිදිහා භාගිතුන් වහසේ බාගෙන ඉන්නේ. ආරක්ෂාව නම්මන් දැම්මා නෞත් මේ ගොල්ලයකින් ප්‍රෝජණ ගන්වාද. ති ලෝක ඥාන ඇස විවර කරගත්තයි බහොම බොහොම අඩ අන්ද භූතෝ අයං ලෝකී ඇස්තිබුණනට මේ ලෝක ඇස්පේනවා කියල භාගිතුන් හස සඳහන් කලේ නෑ එ ලෝක දකින්නේ කවදද මැසින් ෙම ෝක කින්නන්නේ හොඳ පුළන් මනෙසින් එන්ද භාගිතුන් වහස්සේගේ ධර්මය මොන තරන් ගම්වීරද පරම ගම්බී රයි කෙලෙකි වේකයි මේ මහා ධර්මස්කන්දය ඔබට මට මොන අනු කරයිද.නිනිසා මාරයට මේ ලෝකය අපි හැම බයි කවරු කොහොම කිවත් මරුට බයි ජීවත්යන්නේ. එ භාගිතුන් වහසේ අපිට පෙන්න ලදුන්නේ මාරයට බය බයි නැතිකරමේ අපි මාරය දක්හ රහන්ට කියරක කෑ කරන්න. ධර්මය සහන් කරනවා කේසර සිහෙක් ගැන. එක පාරක් කෑගහම යොදුන් තුනක් ඇතිට රැහෙනවා කියලෙ කියන්නේ. කේසර සිංහ කෑගහන කොට සත්තු කොයි තරම් භය වෙනුවද. වර පටවලින් ගැට ගල තියෙන රජිරුවන් ගැත්තු පවා කඩන්ඩ බැරි වර පට කඩාගෙන මළම ත්‍ර පහකරගන දුණවා කියන්නේ ජීවිතය රැක ගන්ට. එහෙම බයයි එහමන පිි්‍ර මාරයා මාරය අපි ගාවට එෙන කොට අපි මාරයට බය මර හඬතියන අ වෙනුවට මරණය කියන මේ තත්ත්වය ඉදිරි පිට කේසර සිංහය පාද දෙකින් හිටගත්ත වගේ හිටගෙන අත් දෙක දිගු කරලා මාරයට ගොරවන්න පුළ හං ලොත්ත පිට භාගිතුන් වහස අපි තෙන්ට හදන්ඩයි මේ මග හැති. එහෙම පාර හදල තියෙනකොට අපි කොයි තරම් භාගිතුන් වහසටකීකරුද. එහෙද මේ පැම්බින්දු වැටන වැටන කෙන සුවපත් වෙලලා නැගිටිනෝ. නැගිටලා විශාල පිරිසක් ආනන්ද ස්වාමින් හස වට පෙරගැහිද. මේ පිරිස ආනද ස්වාමින්න් වහසෙත් එක මුළු නගරය පුරා විශාලාව පුරා පැන්ියලා භාගිතුන් වහසේ ගාවට වැඩටිය. විශාල පිරිසක් භාගිතුන් වහස වට කරගෙනවාඩියනෝ. භාගිතුන් වහසේ හද්දවසක් පුරාවට රථන සූත්‍රයේ විශාලා විදේශන කළා විශාලා රතන සූත්‍රයේ දේශනා කරලා යක් නැවත දිවිිපුරයක් කාසමානයි භාගිතුන් වහසේ තීරණය කලා දැම්මං ආ පෝරජි ගනුවරට බඩිඩෝන. විශාලාව අය භාගිතුන් වහසට මීට වඩා උපහර දක්ව දක්වා භාගිතුන් වහසේ ගඟගාවට වැඩම කරවාගෙනවා. සමාහරටි හිතන්ඩ ඇති සඳහන් කරල නැහැ බිම්බිසාර රජ්ජිරුව ඒවාපු නැවතාම ගංගීවර ඇති තු වහසේ වඩිනම ගුල්ල නැවක්හදන්න හිවද තිීරන ලා දේමතාවක් සඳ සඳහන්න නැ ඒ නැව ගංිලට තිබ්බද නැද දන්නත් නෑ. නමුත් පෙන්නතින නාග භවනී නත්ති ප්‍රතාපවත් නාගරාජවූ කල්පනා කරනවා දෙවියන් සහමනිසුන් එකතු වෙලා ාගෙතුන් වහසේ පුදන වෙලාවයි නාග බහනට වෙලාි කෙසේ නිශ්ශබ්දවෙෙමුද. භාග්‍යතුන් වහසේ ගංගා නදීගවට වඩින වෙලාවේ මැනික් නැව් ප්‍රත්තරං නැව් නැව් නාගේ වරගෙන ඇල්ලා. ආයාචනා කරනවා ස්වාමී නිභාග්‍යතුන් වහන්සේ අපි ටානුකම්පාවෙන් අපේ නැවට නගින්ට භාග්‍යතු වහන්සේ නැව් වලට භාග්‍යතුන් වහස නංගනවා ස්වාමීන් වහන්සේ ලංගනවා මෙ යොදුනක් පමණ දුර සම්පූර්ණ මාරියයෝ පංචවර්ණ පදුමයන්ගෙන් ගඟපුරෝණවා. පංචවර්ම මල් මල්වලින් ගඟ පුරෝලයි තින්. ගිතු ව හස ව විශේෂ චත්‍ර විශේෂ කොඩී ඉහලලයි තියෙන්නේ. එහම තමයි භාගිතු හස නැවත නුවරට වඩින්නේ රජගහ නුවරට. එති මේ පූජාව බලාගෙන ඉඩ බෑ බූ මටු දෙවියන්ට. ඒ පූජාව බලාගින ඉ බෑ පල් හැතලෝලයි අනනික් දෙවියන්ට රුක්ෂ දෙවියන්ට වාත වලාහක වැස්ස වලාහක සීත වලාහක අබ්ද ලාහක මෙ දෙවියන්ට ඒ බලා නිින්ට බෑ ගල්ලොත් විද පූජා පවත්වනවා චාතුන් ම හාරාජික තාවවතින් සයාමතු ස්ශ්‍රනිින් මානරති පරණිමිත වසවාවර්ති දෙවියත් පූජ පවත්තනවා සක්වල කෙරවල අක නිටා බඹලෝ දක්වා දෙවිවරු බ්‍රහ්මයූ භාගිතුන් වහසේට පූජා පවත්තනවා එනම් බබලුවත් පූජා පවත්තනවා. ඉ අක නිටා බබලෝ ආධීත්තැන් අරු පාච්චර ධානයි වල ඉන්න අය රූප පේෙන් නැති අය නොපෙනී නමුත් එඒත් පූජානොපෙත්වා ඉන්ද නැවේති ො පොත්තන්න නැතිවේ්ච ඉන්සයි සඳහන් කර නකනට අබඹලෝ දක්වා පූජාපයවත්තුවා චත්තරේසිය වූවාකු දේස වවා කියලා. ඉර්වාේ භාගතුන් වහසේ බිම්ිසා රජරවාය පිළිගන්නවා පිළි අරගෙන නැවතේවන් අතිම් මහත් වූ පූජාවන් දක්ව දක්වා නැවතවතාවක් ගියතුවනා රාමය දක්වා එක්කරගෙන යනවා මේ අසරිමත් පූජාව එකයි මුලින් සඳහන් කළේ ගංගාර රහණ පූජාව ජමක මහා ප්‍රාතිහාරය ආදි මේ දේවල් විස්තර කරලා විස්තර කරලලා නිමාගක් කරන්න බැරි දේවල්. මේ අසිරිමත් පූජාව දෙහා බලලා භික්‍ෂූන් වහන්සේල පහෝදා පිින්ඩ පාති වැඩ ලැවිල්ලා. සාකච්ඡා කරනවා මොන තරං අසිරියක්ද මොන තරම් භාග්‍යත්ද භාගිතුන් වහන්සේළඟ. ඒ සිද් වෙච්ච පාතිහාරය තර අගනේද දම් සබ මණ්ඩපේ මේ සාකච්ඡාව නිරත් වෙලා ඉන්න වෙලාවී භාගිතුන් වහසේ දම්ස බවට වඩි නෝ භාගිතු වහසේ අහනෝ මම එන්න කලින් මොනවාගේ සාකච්ඡාවකද හිටිය ස්වාමීනී ඊ සිදවෙච්ච සිදවීම පිළිබඳව අපි සාකච්ඡා කදී ඒ වෙලා භාග්‍යිතුන් වහන්ස සඳහන් කරනවා ඒක තතාගතයන් වහන්සේගේවත් දෙවියන්ගේ බහ්මයන්ගෙවත් බිම්බිසාර රජිරුවන් ගෙවත් ආශ්චර්යයක් නෙමේ දක මේ ආශචරය මොකේද මේක තථගතයන් වහන්සේගේ ආශ්චරයකුත් නෙමිමක දෙවියන්ගේ ආශ්චර්යකුත් නෙමි මේකම රජවරුන්ගේ ආස්චරයකුත් එෙන කාගෙද මේ ආශ්චර්ය මෙැහැදිලි කරලා දෙනවා එදා මම කරපු පුංචි පූජාවකාශ ආශචර්යක් මතින්නේ පුංචි පූජාව කාශ්චර්යක් එක පුංචේ කියල කියන උන්වහන්සේ කරලා තියෙන පූජාවල් එක්ක පුංචි පූජාවක් එතකට මේ ස්වාමීන් වහන්සේලා අසියලු දෙනා වහනවා අනේ ස්වාමීනයේ ඒ පූජාව කුමක්ද අපි කෙරෙහිනුකම්පාවෙන් දේශනා කරන සෙක්වා බාගතුන් වහසේ ඒ කාරණාව මතක් කරනවා අතීතේ සංක කියල බ්‍රහ්ණයක් කෙටිය මේ සංක කියන බ්‍රහමණයට පුතෙක් හිටිය සුසීම කියලා. මෙ සුසීම පුතා දාසේ හැවිරි දිවයිසට එනකොටේ තාත්ත කියනවා මේ අල්ල නමර ශිල්ප ග ගණඩුන වේද සාාත්‍රීගන ගටුනේ. පුතේ අහවල් නගරි ඉන්නවා මගේ මිත්‍රයෙක් එයා ගාවට ගිහිල්ල වේද මන්ත්‍රී ගෙනකන්ට. කහවන් උදාහක් දෙනවා මේක ගරපන්ටු හටිය දට. සීම කුමාරයා හොයාගෙන ගියා විහල කාරණාව කීවා ඒ බ්‍රහ්මට තුමා ගුරුවරයා පිළි ගත්තා එනම් ඔබ මගේ මිත්‍රයාගේ පුතා මේ දරුවට දක්වන්න තියන ගරු සරු සත්කාර දක්වලා ඉතාම සුවසේ වාසය කරන්න තැන් පිළියල කරලා දීලා ආරක්ෂාව සපේලා හොඳ නැකතක් බලලාඒ හොඳ නැකතකින් පටන් ගත මන්ගේ මිත්‍රයාගේ පුතාට වේද මන්තරු ගන්නන්ට. මෙ ඉතා කෙටි කාලයකින් මෙවේද මන්ත්‍ර ඉගන ගන්නවා. ඉගෙනගෙන එක දවසක් අහනව ගුරුවරයාගෙන් ආචහරිතුමන මේ වේද මන්ත්‍රවල මුලත් මට හොඳර පේනවා. මැදත් මට හොඳර පේනවා අට අග පේනන මුලත් පේනෝ මැදත් පේනෝ අග පේන්නේ ම කොහොමද අගදි හා බලන්න රයැකින පුතේ උඹට විතරක්න මේ අග මට පේෙන්න්නෙත් නෑ මේක අග මට පේෙන්න්නෙත් නෑ ආචාරිතමනී ඒ අග පේන්ඩ දැනගන්ඩ කෙනෙක් නැද්ද ඉන්නවා ඒ අග දැනගණ්ඩ නම් රිෂිවරු පිරිසක්කන්නවා අන්නේ රිිසිවරු හොයාගෙන අරුව ඒ රිශිවරු ඉන්න දිහට මවපිටත් කරන්න රිෂිවරු ඉන්න දිහට අපිටත් කළා විශිවරු ලඟට ගාඒ රිෂවරු කියලෙන පසේ බුදුරජාණන් වන්සලට පසේ බුදුරජාණන් වහස ළඟට කියලා කාරණව කීවා උන්වහන්සල කියේනවා පුතේ ඒ කෙරවල නං අපිට පේනවා නමුත් ඒ කෙරවල මෙහෙම උගන්නන්ට බෑ එනම් අපිවාගේ වෙන්ඩෝනය එකන පැවිදි වඩෝනය ඉතස බුදුරජාණන් වහන්සල පැවිදි කරනවා පැවිදි කරුවට කර්මස්ථානය හරියටටම දෙන්නේ දෙන්න නැැ අති මේ කර්මස්ථානය හරියට දෙන්න පසේ බුදුරජාණන් වහන්සේ කර්මස්ථානය හරියට දුන්නේ නැහැ එකකන පසේ බුදුරාණ වහන්සේ නොකට තවත් කෙනෙකුට හත් බව දෙ දෙන්න බැහැ ඉසා උන්වහන්සේ කර්මස්ථානය හරියට දෙන්නේ දෙන්න නැහැ අවබෝධයක් නැහැ කියල කියන්න බැහැ උත්කර්මවස්ථානය දෙන්නේ නැහැ අත්කයිදි කලා පැවිදි මග කියල දුන්නා. ඒ මග ඔස්සේ මේ දරුව උත්සාහ කලා මම කෙසේ හෝ මෙක කෙරවල හොයනවා. එහෙම වෑයම් කර කරඉන්න අතරේ මෙත් සෞ කෙලිසුන්න්න සසල පසේ බුදු කෙනෙක් බවට පත්ෙනවා. සුසීම පසේ බුදුරජාණන් වහන්සේ. සියල්ල දැක්කා. හැබැයි සංසාරයේ මොකක් දෝ හේතුවක් නිසා ආවශෂ්‍ය බොහොමාඩුයි එනිසා බුද්ධකෘතිය දක්වලා ආහසට නැකළ ඉර්දිි පෙන්ලා අහසදිම පිරිනුවන් පැවා ධාතුන් වහන්සල විසරුුණා බොහෝ මහර සරරිින් දාාතුන් වහසල ටික මිනිස්ුතු කළ එ දාාතුන් වහසල ටික තැන්පත් කරලා මිනිස්සු ලස්සන චෛත්‍යයක් හැදවා මේවෙලා වි සංක රහමණතුමා කල්පනා කරනවා මගේ පුතා සෑහෙන කාලයක් ශිල්ප ඉගෙන ගණ්ඩ ගිහිල්ලා නමුත් පුතා ගැ තතාම කිම ොරතුරක් තොර රක්නෑ පුතා කොහි ගියාද පුතාට මොනවාඋනාද මේ කාරණාව මම හොයන්ඩ ඕනෑ එහම හිතල පිටත් වනාා පුතා හොයන්ඩ පිටත් වෙලා ඒ ප්‍රදේශයයගන්න හුවා මේ ප්‍රදේශයේ සුසීම කිය තරුණෙ ඔගුල්ලන්ට මුණගැහුන් නැදද මෙගොලි කෙන මුණගැහුුණා ඒ සුසීම ආශ්චර්ය මත් කෙනෙක් ඒසුසීම ශ්‍රේෂ් කෙනෙක් වා ඒ සුසීමකින් තරුණයා පසේ බුදු වුණා ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවම් පෑවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා අන්න අර චෛත්‍ය අපි ඒ හදලිවරකිරවා එ චෛත්‍ය පෙන්නවා චෛත්‍ය ගවට ල වැටිලා පපුුවට අත් දෙකින් ගහගහ පොලෝට අත් දෙකින් ගහ ගාණ්ඩ නව පුතානෑහඩලා අඩලා කරන ගතා බුදුනාලු මගපුතාගේ ධාතුන් වහන්සේල මේ සෑයි තියනොවලු එම තිරණය කර හිනම් මම ධාතුන් වහන්සේලාටු පස්ථාන කරන්න ඕ. තමන්ගේ උතුරු සලු අරගෙන ගිහිල්ල සුදු වැලි සුදදු වැලි පුරුවෝ පුරෝගෙනනල්ල චෛත්‍ය මලු චෛත්‍ය මලු හිනවා. එහෙම කරලා මල්ගෙනල්ල චෛතති මලි අතුරනවා සුවද ඉහිනවා මහාලොකු පූජාවක් කරන්නට සූදානම් වෙලාවෙ නෑදී පුතාහොයන්ට නයාවි දැම්ේ තමන්ගේ උතුරු සලුවෙත් මේ වැලිය අදලා අරුවමව කරලා කුණු ගැවිලා. හේද අවුතුර සලුව හෝදලා ලීක ගැටගහල්ලා චෛත්‍යක හිටක් කොඩි පූජාවක්. අවයෙන් ආරක්ෂාවෙන්ට ආගෙන ගිහිල තිබ කුඩේ මටටට කමන්නේ උතුරසල් එහල්වේ ට සීත දැවුණට කමන්නේ කුඩත් චත්‍ර ලීයක යටගහලා කොත් කැරල්ලටි හෙලිි හෙලනවා චෛතිටූ වැට මට අවූ වැටනට කමන්නේෑ බුදුරජාණන් වහන්සේ අ වූ වැටෙන් ඩිපා. එහෙම ඉහැලලා මෙම පූජාව කරල සතුටු වෙලා චෛතතිගාව තන කොල තිබ්බා.හඳහන් කරනවා ග්වා තන කොලටික ගැලිව්වා. මෙන්න මේ තන පඳුරු ගලවලා ඉවර කරපු නිසා මාර්ගයේ යොදුන් අටක් බිබිසාර රජ්ජුරුත් ලිච්චවි රජවරු කඳු ගැට මොකොවත් නැතු සම්පූර්ණ මාර්ගය සුද්ධ කළා සමතලා බිමක් කළ ඒ අ තන කොළ ගලුවපු නිසා කටු උල් මුල් මොකොවත් නෑ මාර්ගය කරුණු එකක් එකක් ගානෙ කොච්චර සාකච්ඡා කළයුද. ඒමන අදත් චෛත්‍යයක් ළඟට ගිහෙල්ලා තනකොල පඳුරක් නමුත් ගලවලා ඉවත් කරනවා කියන එක කොයි තරම් පිනක් දෙ කියන කාරනාව නෙමයිදමක කියන්නේ. මෙවා අවබෝධ වෙන්න ඇතිකයි තියෙන පුදුමි මේ ධර්මය අමුතු ධර්මයක්තමේ නෑ තාමත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය එහෙම ජීවමානයි ධර්මය තාමත් අපි පොතපතේ ඒ විදිහරම ලිය වෙලා සඳහන් වෙලා තියවා අපි ධර්මයෙන් කොයි තරං ඇතද අපි මේවාගේ ශ්‍රමධානයක් කරම කියනකොට අපි හැගිලා මගෑරල යන්ඩ කල්පනා කරනවා මිසාක් මේ මගාරින්න කොහෙන්ද මේ මගාර දිවී ලෝකෙන් මේ මගාරිය සංසාර විමුක් තියෙන්ඒ මගගේෑරල හැගි හැගි දුවන්නේ ආ අපාය පැත්තට මිනිස්සු කොයි තරන් අන් දෙද එනම් ප්‍රඥාවේ ඇහැ නැති තැන මේ මසැසින් ලෝකෙ බල්ලලා ලෝකෙ ලස්සන බලන්ට බෑඇත්ත බලන්න බෑ ්‍රගඥාව නැත්තන්දයි කියල දේශන ක ලේකයි. මෙන්න මේ තනොළ පදු ගලවෝල සුද්ද කරපු නිසා තමයි අරමාර්ග තන කොළ පඳුරු කටු කිනිසිමකොත් නැතුව විමිසා රජ්ජුරු හැදී එවිතරක්ද මේ කව ටන්ගත බෝධීන්හසේගවට පර හදිච ඇතිකෙන සාකචා කරඩයි යනම් බෝධිය ගවට වඩින පාරද්දිවූ මේ විදියට ලස්සනට හදල තිබේ මෙන්න මේ ආකාරයෙකු සලයක් නිසා. ඒට සඳහන් කරනවා ඇයි වැලිය ඇතුරුුවේ ඒ පාරි. අ උතුරුසලුවෙන් ගඟෙන් වැලි ගෙනල්ල ගෙනල්ල චෛත්‍ය මලුට එහඒහා චෛත්‍ය ම සුදු වැලි මළුවක් බෝඩ් පත් කරපු නිසා යොදුන් අටක් මාර්ගයේ තනිකරම සුදුවෙලි ඇතුරුවා. ඒනකට ඇයි මල් ඇතුරේ මේ චෛත්‍යලඟට මල් ගෙනල්ල මළුවේ මල් ඇතුරුවා අන්න නිසා දනක් එරනකම් බිමිසසා රජිරුව මාර්ගයේ දිගට මල්ලෙලවා මල් ඇතුරුවා. සිළඟට සඳහන් කරනවා කෙන්්ඩියෙන් පැන්ගෙනල්ල චෛත්‍ය මළුවේ පැන් ඉස්සා වැලිවලින් ද විලිනගල චෛත්‍යයේ දූ විලිවදී කියලා. භාගතුන් වහන්සේ විශාලා මහනුවරට සිරිපතුල තියෙනවත් එක්කම පොකුරු වෙහි වරුසා වැක්කරෙන පටන් ගත්තේ එදා චෛත්‍ය මලුවේ මෙන්න මේ වෙහි වතුර ඉහෙයි හා දූවිලි මකපු නිසා. එහෙමන චෛත්‍ය මලුව සුද්ධ පවිත්‍ර කරනවා. ෝමලුුව අතුපතු ගානව සුද්ධ පවිත්‍ර කරනවා විහාර මළු අතුපතු ගානාවව සුද්ධ පවිත්‍ර කරනවා කියන කාරණාව ධර්ම කාරණාව දැනගෙන අවබෝධයෙන් කරන කෙනෙක් මොන්න තරම් පුුණ්්‍යන්තෙක්ද කියන කරණාව. මෙන්න මේ නිසානි පින්නතුන මෙහෙම කියන්න පුළුවන්වෙනි ක්‍රීඩකයක් පිට රටක ගිහිල්ලා සම්මාන ලබලා පදක්කං දින ලෑනකොට අපි ගුවන්තොට පොලි ගිල්ල යා කොහොම පිළිගන්නවාද. යාාත්‍රාවෙන් බහින තැන ඉදලා පතු පලස් දාලා ඉදිරිියෙන් ආරක්ෂාව පිටිපසින් ආරක්ෂාව සිංහ දජ මේ කොයි තරං දේවල් අරගෙන වාර්තා කාරයූ කැමරාතියාගෙන ප්‍රසිද්ධයක් දෙෙන්ඩ. කොහොම පිළිගන්නවාද. ඔහු මේ ලෞකික පදක්කම කරගෙන. ඔහු එසේ පිළිගත්තට වඩා උදේට දවල්ට අවසට බුදුරජාණන් වහන්සේ ග වතකරපු කෙනා ඊට වඩා සිය දහස්වායෙන් පිග්ඩුව. න්න ඒ පුදගලයයි පිළිගණ්ඩෝනේ එනම් බුදුරජාණන් වහන්සේට වතකරනවා කියන පුද්ගලයායට මට හිතන අ්‍යස් බේදයකින් තොරෝ ගැඳ යුතුයි කියලා එත් තරං ගඔොහු හපූජනීය පුද්ගලයෙක් කොයි තරං ශ්‍රෂ්ටද එනම් මෙතන මෙහෙම නං ඒ කාරණාව ගැන අපි ක කසේ කල්පනා කළ යුතුද. එනම් සඳහන් කරනවාුඩ අකනිටා බඹලොව දක්වා මෙකුඩ ඉහලුනේ චෛතෙයට ඉහෙලින් මගෙකුඩේ ගටක හපු නිසා. කොඩි මත කොඩි ඉහැලුනේ උතුරු සලුව කොඩුවක් කරල පූජ කරපු නිසා මෙන්න මේ කාරණාව නිසා පිනතිය සඳහන් කරනවා මත්හාසුක පරිච්චාගා මද සැපයේ සුළු සැපයේ අතහැරීමෙන් මොන්න තරං සැපයක් හොයඩ පුළුවන්ද. සුළු දෙයක් අතාරින්ට මහා වූ සැපයක්විෙනීම ඒ කාරනාව සඳහන් කරනවා වෙපුල සුකං සුළු සැපයක් අත හැරිය හම මහත් වූ සැපයක්ල බැඩ පුළුවන් නමුත් අපිේ මහ සැපය ගැන කල්පනාවක් නෑ මේ සුළු සැපය ඔස්සේ ගැටෙන්ඩයි කල්පනාව මේ කාරණාව විතරක් හොඳට අවබෝධ කෙරුවෝත් කල්පනකුත් මිනිසු පන්සිිල් කටයිද සතෙක් මරලා සොච්චන් යමක් සම්පූර්ණ කරගයි අනුන්ගෙන් හොරකමක් කරලා මං සදාකාලිකෝයකින් ජීවත්ෙටද නෑන එමන බැරදි කාමශේවනේ ාගතුන්හස ොන රම් ප්‍රතික්ෂේප කලාාද. කොයි තරම් භහයනකයි කියල සඳහන් කළාද. ඒකෙන් ලබාපු සැපේ ඇගානක් දවස්ගානක් ලැබුව නෙමෙයි අත්තිශෙීම්ම සුළූ කාලයක්. නමුත් මගේ හැඟීම්වලට වහල් වෙලා මෙන්න මේ සොච්චං සැපේට ගිලිච්ච නිසා මට කල්ප කාලාන්තරයක් නිරාදු කරම වෙලා නමුත් හිතට කතා කරල කීවනන් මාව රවට අන්ඩ ලෑස්ි කරන්න එපා මං අපායටගෙන යන්න ඔබඳ ගලන්න දෙපා. හිතට ඒ කතාව කියලා තමන් ශක්තිමත් වනානං ඒ හොයන සුළු සැපය අත හැරියනම් ඔය සැපේ මේ තරං දීර්ග සංසාරයේ අපි කොයි තරං හොයල ඇත්ද කොයි තරං ලබල ඇදද මොන තරං විඳල ඇදද මුත් මුකත් උේ උනේ නෑ තව තවත් මේක ගැට ගැහු අමිසාක් ලෙහුනත් එියට ග එියට ගේවත් නෑ එහෙනම් ඒ පෙර අප්‍රමාණුව විඳපු දේව තමා අදත් මේ හොයට හැන්නේ එද තෙව්වා අද එව්වා හටත් හොයන ඉවරයක් ඉවරයක් නෑ මුොත් අද පුළුහන්න ඒ අතහරින්ට අද පුළුහන්නම් මේ මෙතනින් එළියට යනකම් බොරුවක් කියයන්නේ මෙතනනි එලියට ලන්න මානෙන් හැගිලා බේරලා යන්කන්තම මේ බොරුව කී හෙවෙනකට ොරුව පැදිල මනුසය දන්නම බොරුව කිව ට ඇතම නෑ ඔක්කොම එලියලා ඉවරයි. නොත් අපායට පාරහැදිලත් අප පරහැදිලත්තිවරයි. බොරුවෙන් වැඩ සදහටම ඒ බොරුව නිසා මංගේයකින් රැකුණනම් කමක් නෑ මේදරෙන් එලිටනකට පැදිලතිවරයි. සුරාව මනුසය හිතන ද මහලොකු සැපයක් මහලොකු සතුට එකකෙ තියවා කියලා. නමුත් තිබ්බ සපත් නැතුව කිිහිල්ල නිසා. අත්ම ගෞරවෙත් නැති වෙලා පහු දව්දට නැගිට ගන්නත් බෑ වැරට යන්නත් බෑ ඒ කරපු කියපු දේවල් දන්නත් න එතන දරුව හිටියද වැඩ හිටිය ටියද අමතාත්ත හිටියද මකොත් දන්නේ අඥ්ඥානයක් වගේ උම්මත්තකෙක්වාගේ නටලදගල්ලා නමු සැපහම් බනාද පහෝදත් ආයදෙන්ට පහුදු ්චමවා ඉතින් එහෙම නම් භාගිතුන්හස මේ පැදිලි කරලා තියෙන කාරනාව අපිට ජීවිතයේ පැතිකඩවල් කීයක් කියීයක් හදන්න පුළ හන්ද සුල්ලු සැපය අතහරන්ද මත්ූ මහත් වූ සැපයක්වෙෙන එනම් පැහැදිලි කරනවා මෙන්න මහනිෙන්නේ මේ පූජාවල බන්ඩ එදා මංකරලා තියෙන පින්කම. මෙ පූජ සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යරකරපුූ පස්ථානයයි මේ විදිහට ලැබේ මංකලේ ටිකයි මෙන්න තන තව වටිනාකාරණාවක් පැහැදිලි කරනවා.හවුරු කලත් පිංකමක් පුංචී කියලා සමච්චල් කරන්න රඟපා. අවඥා කරන්න නග එපා පුංචි කියලා. පුංචි වෙන්ඩ පුළුහන් නමුත් පලයාති මහන්තරයි. එනිසා පින්කං නං සියල්ල මහාපින්කං මිසක් පුංචි පින්කං පුංචි පින්කක් නෑ සියලු පින්කම් මහා පින්කං ඉද පින්කං වලට සමච්චල් කරන්නත්. පචනය කරන්නත පයකෙන් අප සල්මිස උසල් රස්වෙෙන්නේ නැහැ නකට පිනති සඳහන් කරනවා. භාගිතුන් වහන්සේ මේ කරුණු මෙහෙම දක්වලා බෝධි මූලේයට යනකොට උන්වහන්සේ තනම වැඩියේ නෑ බෝධි මූලයටට යනකට පාර මෙහම හදල තිබුණා එහමයි බෝධි මූලයට වැඩිය බෝධි මූලට වැඩම කරල මේ දෙවියන්ගේ ආරක්ෂාව නාග සේනාව දෙවියන්ගේ සුවදිින් ගන්ඳින් මලින් පුදන වෙලාව බෝධීන් වහන්සේ වටේ සුන් වතාවක් ප්‍රදක්ෂනා කළා ප්‍රදක්ෂනා කරල බැලුව දකුණු පැත්ත බැලුව ලෝකයේ හෙලවිෙනොවාගේ දැයිනවා. උතුරු පැත්ත බැලුව ඒත් ලෝකයේ හෙලවිෙනෝවාගේ බේෙනවා. බටහිර බැලුව ඒත් ලෝකයේ පැත්්දිනව නැලවිෙනවාගේ තේරෙනවා. පූරුව දිසාාව බැලුවා ලෝකයේ නිිශ්චිතයි හෙලවෙනෑ එම නංක. බුද්ධත්වය ලබන්ඩු හොඳ මේ පූර දිහාාව බලාගෙනයි. බෝධිමූලේයට නැගල පූර දිහාාව බලලා තමන් අතේ තියෙනවසත්තිය බමුණ දුන්න කුසනු මිටියට මේ තන කොළ මිටි අට අතුරන්ට සූදානම් වෙනකොට දාහතරරියන් වජරාසනය පැන නගිෙනවා බෝධිමූලයෙන් ක්‍රියන් දාහතරයි. වජරාසනය මොකක්ද පැන නගින් ඇත්තේ බෝධිමූලේ මු වෙනමකුවත්තියෙන යනනි ප්නදී. නමුත් මාකල් පාසංකෙ විශ්සයි ලක්ෂයකක්. පාරමිතා පිරුවේ මෙන්න මේ වජරාශවනය උරුම කර ගන්ඩ. මාරයා ඒකන ඇවිල්ල කීව මහකල් පසක විශසයි ලක්ෂයකක් බුද්ධත්වය වෙනුවෙන් ආවා. මහකල් පාසන්ක්‍ය හතරයි ක්ෂක් පාරමී පිරුවා මාර පරාජය කරන් කරීමේ වෙලාවේ. මාරය කෑගහලකි සිද්ධාර්ථ ය ආසන ඔොබේ එනෙ මගේ කවුද සාක්කි කියන්නේ මාරයට සාක කියන්නේ හිටි අවන තරම් පිරිස කෝටි ගනම් පිරිස හිටිය මාරයට සාකි කියට. මාරයව් සිද්ධාර්ථ හයෙනවද සාකී ඇවුනද මගේ සාකී වනාසි දීරණය කළේ මාපිරූ පාරමිතා ඇස් දඳන්න තරම් මස් දන්දුන්න තරම් ලේ දඳන්න තරම් ජීවිත දඳන්න තරං ඒ වජරාසනය වෙන වෙනයි සාකි කියනවා දේකට කියලාහනුට මේ මහප්ලො බෙවලන්න්න පටන් ගත්තා මාරයාගේ ඇතා නිර්මය කලා එසනින් බියවෙලා පැනල දුවන්ට පටන්ගත්තා. ගිරිමය කළලා දුවනකොට අනික් අය ක හොමද දීව එනම් වජරාසනය පහල වෙනවා. මොනර්ද මේ ලෝක වජ්ජිර කියර කියයි ඉද මේ ෝක වදරක කිය ෙන දීමමන්තිවට. ලෝකේ අදට තියන වටිනාම මානික්්‍ය වර්ගය වජ්්‍යර කියල කියෙන දී මන්තිවලට එනම් මෙතන පහළවෙච්ච ආසනය එදා ලෝක දත්වේ බිහිවැඩ තිබච් උතිම්ම මානික්කෙන් බහි වෙන්ඩ ති ක මේ සියල්ලු දේවල් මේ වජරාසනය වෙනුවින් එවන් වජරාසනයක තමයි පාතරාසිවුරු පසෙක තියලා මේ තන මි ටික අතුරලා වෙලා බෝධි මූලයේ හරියට නිකං රත්තරම් පීටයක් වගේ රත්තරම් පාත්තරයක් නැත රත්තරම් මණ්ඩපයක්. හත්තරම් මණ්ඩපේක රිදිී කක් හිටිව වගේ බෝධින් වහසමේ වෙලාවී අවුරුල් තිස් පාහි වයිස බෝධන් වහන්සේට ඇ රියම් පණහක්කු සයි වජාසනේරයන්ද හතරක්කු සයි ස්වර්ණ පීටක හිටවපු හිරිදී කඳක් වගේ භාගතුන් වහන්සේ මෙන්න මේ අස්වත්ත බෝධිය හිරිදී කඳට පිට දීලා නැගෙන හිර දිහා බලාගෙන බෝස්ථානන් වහන්සේ මගේ ශරීරයේ ේ මස් ඇට ේ මස් නහර ඇට බේලි ලගියත් බුද්ධරාජ්‍ය නොල බා අය මෙතනි නැගිටි නෑ ලේවේලිලා යයි මස්වේලිලා යැයි නහරවෙේල්ලා යයි මොුණදබි නහර කියල කියන්නේ කලින්ම ලේවේලුනා නම් නහර ඒවෙලායි වේලෙන් ෝනෑ අපි ඉතාගෙනන්න මේ නහර කියල කියන්නේ ලේ ගමන් කරන මේ බට වගේ දේවල් ලෝට කියලා නහර කල කැනෙ ඒට ඒවටන ඒවට කියන්නේ වර්තමානය නම් කියන්නේ දමනි කියලා නහාරු කියලා ගන්නේ ඒටි නෙවෙයි. මේ මස් ඇටකෝටුවල්ට අල්ලලා බැඳගත්ත සුදුපාට වගේ නිකන් පටි පටි වගේ යම තියෙනවා. අන්න ඒව තමයි මේ පාලියෙන් නහාරු කියලා කියන්නේ ඇතු රුදිර ගමන් කරන දේවල් ඉතාම සිය මේක වේගෙන් කැඩන්ට බිඳඳ පුරන්ට ඉහිරන්න පුොළුවහ නමුත් නහාරු හෙම නෑ ඇටකෝටුවින් මස් අදිනකොට ඇදල ගන්න බැරි එකයි තදයට අලගන තියෙන දේවන හ එනම් අන්තිමට වේලෙන්නේ ඇටත්කේවා. එනම් මෙන්න මේ වේලි ලගියත්. ලෝතුරා බුද්රාජ්‍ය නොලබා මම කවදාවත් මේ බෝධිමූලෙන් අය නැගිටි නෑ. චතුරංග සමන්නාගත වීරිය. බෝසතාාණන් වහන්සේ එහෙම වීරය වඩල බෝධිමූලි වාඩි වුුණා. බෝධිමූලයේ වාඩි වෙලා මේ වෙලාව බෝධි පත්‍ර හයට හිසට ඉහලි මැනිික්කුඩයක් ඉහළි ුවවාගේ බෝපත්‍ර සිි සිලි ගාල සැලනෙන රයට මැනික්කුඩක් වගේ මේ කොපු දළු බෝපත් වහගෙන තියෙනවා කොපුවා. බෝධි පත්‍ර ස්වර්ණ වර්ණ වූ චීවරයට වැටෙනවකිල සඳහන් කරනවා බෝ පත්‍ර වැටනව කියල මෙතන සඳහන් කරන්නේ සමහර වෙලාවට ඒ කොපු ගෙන්ඩක් පුළුුවන් යතම් බෝපත්‍ර පැහිල තිවිිච්ා පෙන්ඩ පුම ස්වර්ණ වර්ණු ූචීවරයට මේ බෝ පත්තර වැටිනවා. බොසතණන් වහන්සේ චතුරංග සමන්නාගති වීරයෙන් සර්වඥතාඥානය හොයනවා මේ වෙලා එන බෝධි මුන්ඩලට වැඩපු හැටි. එළට පිනති අපි සඳහන් කළා මේ වෙලාවෙ දෙවියෝ කොයි තරම් පූජා කරනවාද කියලා. මුලින් සාකච්ඡා කළා දහ දාහක් සක්වල හතලිස් දාහක් දෙවිවරු අතර වරං දෙවුරු මේ ගැබ රැක්කේ නිකම්ම නිමේ තමන් අධක පොරවාගෙන ඉදත්ත මේ පූජා පවත්තාට මේ කාරණාව කල්පනැකිරුවෝත් මුචලින්ද නාගරාජයා අපි අද ඇනක දැක්ක හම මුචලින්ද නා රජුගේරූපය හදලා පොඩි නයක් කදල තියෙනවා භාගතුන් වහන්සේගේ චරීරයේ ඉෂ්පාර්ශවමින් දනගහගෙන ඉන්දෙමිනාගයා එහෙම හදන එකක් නෑ පවසිද්ධවෙ දන්නයි හදීම තුළ තන්නෑ විම සල බලන්න නමුත් මුචල මචලින්ද සූත්‍රයේ තියෙන පොති. පටකේ තියන මුචලින්ද සූත්‍රය. ඒවෙලා සඳහන් කරනම මධරණ පාත වැහි වහිනවනේ. මේ ජලයෙන් හානිියත් නොවෙන්ඩයි ම භාගිතුන් වහසරකින්නේ. විෂගෝර සරපයල්ල භාගිතුන් වහස ගේි පෂවෙන්ඩ පුකාන්. එහමයි භාගිතුන් හසලඟට එන්ඩ නොවෙන්ඩයි මාගිතු හසරකින්නේ එන විශගෝර සර්පයෝ ඇගේ ගෑවයි කියලා මන්රකින වනන් මගේගේ භාගිතුන් හසගැගේ ඇතුළල තුළ ද ල. එහනම් කොයි වගේද කියල සඳහන් කරනවාමි මුසලි මුචලින්ද නාග දරනය සඳහන් කරලා තියෙන්නේ ලෝහ මහා ප්‍රාසාදේ පල්ල හැමාලේ වගේ විශාලයි කියද. භාගිතුන් හසයන්නේ මැද්ද මෙයාගේ දරනයේ ලෝහ මහා ප්‍රාසාදය අම්රත්්පුරතින් ලෝව මහපායි පල් හැමාලේ හා විශාලය ක කියලෙ සඳන්කරන. මේ දරණය ඇතුළේ සක් මං මලු ඇම්පොකුුණ විවේක ස්ථාන සැතපෙන තැන් භාග්‍යෝතුන් වහන්සේට පහසුවෙන් වැඩයින්ට අවශ්‍ය සියලුම දේවල් සියලුම දේවල් මෙතන සම්පූර්ණ කරලා තියන්නේ. ඒ නිසා ඇගේ ඉස්පර්ශ කරගෙන හිට කරගෙන වගෙන හිටිය අහෙම නෙමයි හත් දවසක් මේ කරන්න පූජාව. මුචලින්ද නාගරාජා අදිව්‍යම නාගෙක්නේ මේ අපිහිතන නාගෙක්නෙ මෙයා එහෙමනම් මෙ ඒකාන්තව වශයෙන් බෝධිසත්යක් පෙන්ඩෝනෑ. මේ තරන් දෙවිවරු බ්‍රහ්ම රාජෝ කෝටි ප්‍රකෝටි ගඩන් පූජා පවත්තන්ඩ සූදානන් වෙලා ඉන්න ලෝකයේ එක නාගේකුට හද දවසක් පූජාව පවත්න ඊඩ හම්මේ හිද. කල්පනක් ලබලමු ක අපිටික ගැමුුණු එක පුද්ගලයකුට හදදවස පූජා පවත්තඩ ඉටද ඉද එහමන. එම ඉඩගඩ බෑ මේ ඉඩ ගණ්ඩ පාරමිතාපුරාගෙන ඩෝනෑ. කන්තක පාරමීි පිරවා පිට උඩතිගෙන යන්ඩ චන්න පාරමි පිරවා එ එතින්ට එන්ඩ පාරමි පුරන්න්න එහෙනම් මහා යුග පුරෂය මහා පුරුෂයන් වහන්සේ බුද්ධ රාජත්පත් කරගනට කාලමි සත් සතිය ගෙවන අතර මෙන්න මේ පූජාව කරඩ අනි වාරෙන් මේ නාගරාජය වෙනම පෙරුම්පුරලති න්ලෝනෑ. ඒ කාන්තව වශයෙන් බෝධිතත්යෙක් දිත්ක්ඩ ඇති මචලිද කෙ පස්සේ කාල මේ වැස්සෙන් පස්සෙ වවදුරු ඉවරලා අහස පැහැදිලි වුණට පස්සේ බලාකුළු නැහැ හස නිල් පාටිඉ දිලිසෙනවා මෙ තරුණ තරුණයකුගේ වෙස් අරගෙනැවිල්ලා භාගිතුන් වහසලඟ ධනක හගන වැැඳෙන නනවා. කම අපි හිතන නාගේදමේ අපි හිතන නාගේ අප හිත නාගෙක්නමේ ඉතින් මුචලිග තේ හරි හරි ලස්සනයි අස්සන්න බාගිතුන් වහස පිබඳවත්. ලිඳනාගේ පූජාව පිළිබඳවත් සඳහන් කරලා තියෙන තකට අපි හරියට මදර්ම දන්නතු කොයි තරමිතිය දුෂ්ටික ගැලිනවාද කියලා මෙතනවා. පරම ගම් බීරයි කියල සඳහන් කළේ එකයි. ඉ මේ කාරණ ටිකත් මේ විදිරි පැහදිි කරලා තියෙනවා එහෙම නං මේ දෙව ඔබ්‍රහම මෙයෝ මොන්න තරම් පූජා පූජා පැවත්ව අදුා භාග්‍යතුන හසලඟ. එනම් කරන්න අල්ප ස්වල්ප වූ පූජාව නමුත් එක ස්වල්පයි කල කවදාවත් කල්පන කරන්න මේ කරඩ ලෑස්ත වෙන කරන්ඩ තීරණය කරන අනාගතය මෙහෙම කරල කරමු කියල හිතන මේ සියලිම පූජාවන් අපිට මොන තරංානි සංස ගැනීද පිනතිරින් මෙතනදී තවත් කාරණාවක් එලි කරනවා භාවනාව භාවනාවට යොමුුවෙන්ට පටන්ගතර පස්සේ බොහෝ දෙනා ගාව තියනවා වැරදි මිති්‍ය දෘෂ්ිකාා දහස. සංසාරයෙන් එතරයන් භාවන කරනවා මිනිසා. න්ද දී පූජා පවත්ත පවත්ත හිටියගේ ඇති ඇති වැඩක් නෑ එහෙම කතා කරන ඕන තරන් හැබැයි මේකෙන් ඒ මිථ්‍ය දෘෂ්ටිය කොයි තරන් බිඳෙනවද භාවනාව කොහම මුදුන් පත් කර කරින් දානය මුදුම් පත් කරඩම කරඩම වෙනවා මේ බුද්ධ ශාසනය මුලම මේක කියලා තියෙන කොට අපි හරිට පටලගන්න. බෝසතාහණන් වහන්සේට ගුරුවරයෙක් නැහැ නමුත් අප පොත්පත්වොල කියනවා ගුරුවරයෙක් ඉන්නවා කියලා සරූමිත්‍ර කියලා ගුරුවරේ උන්වහන්සට පුංචිකාලේ ශිල්පිගෙන්වා කියලා. නමුත් මාතෘු ගර්භෙන් මනුස්සලෝකෙට වැඩපු වෙලාවෙම උන්වහන්සේට වඩා උසස්සයි නෑ කියල කියවුණනාට පස්ස අර්මල් ්‍යයාය උඩින් පියවර හතක් මැනල සිංහනාද කරන තැන ප්‍රකාශ කරනවා මම ලෝකයට අග්‍රයි මම ලෝකයට ජේෂ්ටයි මම ලෝකයට ශ්‍රේෂ්ටයි මේක මගේ අන්තිම උපතයි. ඉ අග්‍රයි නං ජේෂ්ටයිනං ශ්‍රේෂ්ටයි නං පස්සේ කාලේ ගුරුවරයකුත් ඉන්නවනං අර ප්‍රකාශය ගුරුවෙන්ඩපෙයි. ගරුවර ශිෂ්‍යයායට වඩ අග්‍රවෙන්ඩෝන ඇැතු ගරුවර ශිෂ්‍යයට වන්දි ශිෂ්‍යා ගුවරයට වදි නවා දෙකැන ගුර ශිෂයට වඩා අග්‍රයි පූජනී යයි. එතකොට නිකම්මාර ප්‍රකාශ වෙලා. සම්මා සම්බුද්ධත්වය කෙරකින් ලෝක දාත්වී තියෙන අති උත්තරීතරම තැන එතෙන්ට එන්න ලැහැත්ති වෙන මහාපුරශෝත්ත්‍රමයණන් වහන්සේ එන සියල්ල පැත්තක දාල භාවනාව පටන්ගඩිපයි නාස භාවනවිදද පටන්ගති වේ ගමන ඒ ගමන පටන්ගති දානයෙන් එහෙමන මේ සංසාර ගමනින් එතරයන්ඩ මේ දානය කියන කාරණාව කොයි තරන් වටිනොවද කියන කාරණාව බුද්ධ ශාසනය පටන්ගන්න තැන දානය තියෙනකොට අපිේක පටලගෙනන කයිතරම් ඉති වි්ට කමිවාද. එන අපිට කොයිතරං වරදිනවද. එම හරිතුම භාගිතුන් වහසේගේ ධර්මයම දකිින්ඩ වෙනවා දකිින්ඩ වෙනවා සංසාරෙන් ඉතරියන්ට. එමනත් තං උුසල් ලනුට අකුසල්තමයි ලෝකි පුරාාවපුර ලාපිත් බැලඳගෙන් මරණත් සමගව ී චිටයන්ට පාරහදනවා ධර්මය පිළිගන්නෙත් නෑ ධර්මය විශ්වාස කරන්නත් නෑ ධර්මයත් විවේචනය කරනවා ධර්මයත් කොටස් කරනවා පිට න හැට අපට ත් ැට තයි ධර්මය පිගන්නේ ඉතින් අපි ඕන හැටියට මේ ධර්මය වෙනස් කරන්න දයා මේ ධර්මය කැල පිල්ල කිස් පිල්ලක්ත් වෙනස් කරඩ වෙනස් කරන්න බෑහ එව භාගිතුන් වහන්සේගේ ධර්මය අපිට හ දන්න බොකුවත් තිරු කර ඉතුරු කරලත් නැහැ උන්වහන්සේ හදන් ඕන සියලු දේවල් හදලයි අපිට මේ ධර්මය ධනය කරලා තියෙන ධර්මය මීට වටා ගැඹුරුයි අපිට නිවන්දකින්න ඕන ිකයි භාගිතුන් වහසේ අපිට අපිට දීල තියන්න හැබයි ඒඒ අපිට දන් ගඩ කෙටික්‍රම නෑ. තියෙනවනම් භාගතුන් වහසේ කට කෙටිමක්‍රමය කියල දෙනවා. මේ කියල දීල තියෙන කෙටික්‍රමයයයි. භාගතුන් වහන්සේ අන්ධර්මය දේශනා කලා ඒ ආස මෙන්න මෙ අන්ඩ කෙටිමාර්ගතියනවා කියල කෙනෙක් කල්පනා ෙරුවොත් යායට වැරදිලාම්බයි තියෙන්නේ එහමටි එහෙම කෙටික්‍රම නෑ. අවශ්‍යම ටික මේ ත්‍රිපිට කට්ට කතාවට පිටින් න්නම්. දාවත් ඔය බලාපොරත්වෙන් නිවන හොයන්ඩම හොයන්ඩම කොචර පි මො තර්ක ඉදිරිපත් කිරුවත් නිව දකිින් න්නන්තිමට මත්‍ර පිටි කට කතාව පිළිගඩ පිළිගඩම වෙනවා. එනිසා භාගිතුන් වහස මනාව මග මඟ අපිට පැහැදිලි කරලා කියලා තියෙනවා ලාඟට මෙතන තියෙන්නේ මේ භාගිතුන් වහසයට නීතු යුරණය ලබාදුන් හැටි දෙකාරණ විදි පැහැදිලි කරනවා පතෝ පදක්කිනම් කත්වා. චක්ක ති ෝද ම ල බෝධිමන් ල දක්ෂන කර බෝධිමන් ලෙට් නැගල ජිරශසනය මත වාඩිවෙන කරමිටික ඉළඟට සඳහන් කරනවා ඉමස් ජනිතා මාතා මායානාම භවිස්සති තතෝ සුද්දෝදනෝ නාම අයන් හෙස්සති ගෝතමු ඉ ඉමස් ජනිකා මාතා මේ වීරයන් වහන්සේ එදාට ජනිත කරන මතාව මායානාම භවිසති මායා නමින් දැනගත යුතුයි. පිතා සුද්දෝදනෝ නාම අයන් හෙස්සති ගෝතම ගෝතම නම් ගෝත්‍රයක සුද්දෝදන නම් සුද්දෝද නම් රජෙක් තාත්ත බවට පත්වෙනවා. මායා අදේවිය සුද්දෝදන මහරජු විශේෂපරිච්චයදයකෙන් සාකච්ඡය කර ඕන චරිත දෙක. නොත් මේ චරිත සාකච්චා වෙන්නේ සාකච්ඡා වෙන්නේෙ නෑ. සාකච්ඡා වෙන්නෙ නෑ සාමාන්‍යෙන්. ඉතින් එම සාකච්ඡා නොවෙන ධර්මකාරණ සාකච්ඡා කරන්න මේ දේශන මාලාව පටන්ගත නිසා අපි මේ මහොත්තුමෝ දෙන්න පිළිබඳ සකච්ඡා කළයතුයි. සි්ධාර්ථ කුමාරයගෙන සාකච්ඡා වෙන්නෙත් නෑ. ය සෝදරදේ වීන් වහන්සගෙන සාකච්චා කරන්නෙත් නෑ. නමුත් උන්හන්සේලා දෙනම පිළිබඳ වෙනම බික්කුණියපදාානය සඳහන් කරලුතියෙනවා. කාම ධාතුුව ඉක්මෝල රූප දහතුව ඉස්සරහට වෙල්ල තිබ්බ කෙල සඳහන්. කාම ධාතුුව ඉක්මෝල රූප ධාතුව ඉස්සර හට විල්ද. බෝසධානන් වහන්සේ සිද්ධාර්ථ කුමාරය රසෝදරාදේවීන් වහන්සේ දෙවියන්ට වඩා ලස්සනයි. ඇස්වහිදෙනවා දෙන්න ගම. එතකොට ඒ දෙන විතරක් ලස්සන වුණනාද අම්ම අම්ම කො චාර ලස්සනද මහා මායා දේවන් වහන්සේ. ඇයි මේ මායානාම භවිස්වති ඇය මායා නමින් දැනගත යුතුයි. ඇයි ඇයට මායා කවකි වඋුණුහසට මායා කියලකිවේ සඳහන්කරනවා දකිනාට පිස්සු හැදෙන හින්න කියනා. එත් තරම්ම ලස්සනයි තරම්ම ලස්සන රූපය. මිහිත් මත එහෙම රූපයක් ගැන හිතන්ඩ හිතන්න බෑහ මහාමායා දේවින් වහසේ සුද්දුදන රජිර එහෙම් මමයි මේ නමේ විතරක් සෑහිමිකට පත්තෙන්ට අපිට අපට බැහැ කවදාවත් අපි හිතන්නේ නම ගැන විතරයි කාවන්තිස කියම පිහිතනනි කාවන්තිස රජුරු කළමු කළු පාටිින් ඇති කියලා කාකවන්න තිස්ස කියල කියන්නේ එක අපි කල්පුනාව එහෙමයි කියලා කවන්තිස රජුරු කළුද කාවන්තිස රජුරු රත්තරම් පාටි දිරිිසෙනවා කල සඳහ කරන දොටයි කාවරණ තිස්ස කියල කියන්නේ මේ රජරුවට හොඳට පුළුවහන් කපුටන්ගේ භාසාාව ඒයි කාවරණ කියල කියන්නේ මේ කපුටන්ට හොරෙෙන් මේ රටේ හොරකන් කරඩ ජඩ වැඩ කරඩ අවලං වැඩ කරන්න බෑ කපුුටු හැම තැම ඉන්වාන්නේ එනම් මේ කාවන්තිස රජිරුවන්ගේ රාජයේ එහෙම වැරදි වැඩ නැ ඇැති සෑහෙන්ට ඇ මේ කපුුට දැක්ක ගමන් ඇල්ල රජරුට කියෙන රජිරුවන්ට හොන්තට කපුටගේ භාසාාව තේරෙනවා. අපි වර්ණ මාලාව කියල කියන්නේ භාෂාවක් හඳුන්න්නව නැහැට රමාලා එඉ කාකවර්ණ කපුටාගේ බස වැටහෙන නිසා බදදෙක්ල ඉනකට පසේ බුදුරජාණන් වහසේ නමකර කරපු පූජාවක් නිසයි රත්තරම් පාටි දිලිසෙන්නේ.දිහම තැනම දානය ගැන කතා කරනම නිසාස නතින්නේ. එ මහමායදේවින් වහන්සේ එතරම්ම ලස්සනයි සුද්දෝද මහරජරුවොත් එතරම්ම ලස්සනයි හිනිසා සඳහන් කරනවා අනාසවා වීතරාග සත්ත විත්තා සමාහිතා කෝලිතෝ උපතිස්සෝචය අගගා හෙස්සන්තිසාාවකා. අනාසවා වීතරාගා ආශ්්‍රව රහිතයි වීතරාගී රාගෙන මහරහත් අග්‍රශ්්‍රාවකය දෙන්න. කවුද කෝලිත සහ උපතිස්ස කියන දෙන්න මෙන්න මේ මහාපුරුෂයට එදාට අග්‍ර ශ්‍රාාවකයෝ බවට පත්වෙනවා කියෙල සඳහන් කරනවා. ආනන්දෝ නාමු පට්ඨාකු උපට්ටතිත උපට්ටිස් ස්‍රතිතන් ජිනූ කේමා උප්කල වන්නාචේ අගගෝ හෙස්සන්දි සාවිකා කේමා සහ උප්පලවන්නාකින් දෙන්නා අග්‍රශ්‍රාවිකාවූ බවට අනාසවා වීතරාගා සත්ත විත්තා සමාහිතා බෝධි තස්ස භගවතෝ අසත්තෝති අවච්චති න සඳංකරනවා අනාශ්‍රව වූවාහු වීතරාග වූවා හු සන්හුන් සිත් ඇත්තාා හු සමාහිත වූවාහු වෙති ඒ භගවත් වූගේ බෝධිය ඇසතු යැයි කියනු ලැබේ අස්වත්ත බෝධියය නිසා සඳහන් කරනවා අත්සත්තෝති පෞච්චති බෝධිය ඇසතු නම් වෙනවා. නීළඟට සඳහන් කරනවා චිත්තෝච හත්තාලවකෝ අග්ගා හෙස්සන් හෙස්සන්තුූ පට්ටකූ මේ හත්තාලවක සහ චිත්ත. ාලවක කුමාරයා සා්චිත්ත චිත්ත ගෘහපති මෙ දෙන්නා. චිත්තේඇයි හත්තාලවක ඇයි මොහු අග වුවට වෙති අග්‍ර උපාසකය වෝ බවට පත්ව ෙනවා මේ චිත්ත සහ හත්තාලවක කියන දෙන්න චිත්ත ගෘහපති චිත්ත ගෘපති පිළිබඳව වෙනවා පරිච්චේදයක් කතා කරන්න ඕනෑ. කාර්ම මේ ත් හත්තාලවක කියල කියන්නේ. හත්තාලවක කියල සඳහන් කරන්නේ අලව් යකුට කෑම සඳහාරගෙන ගපු රජරු අංගපුතා. අලව් යකුගේආලවක කුමරුගේ කොයි තරම් පිනක් තිබුණද. අගේ පින නිසා ආලෝක යක්ෂයාට නිවන උදාකරන්න බාගි ලැබෙන. මේ දෙන්න තමයි අග්‍රූපාසක බවට පත්වෙන්නේ. උත්තරා නන්ද මාතාචය අග්ගා හෙස්සන්තු පට්ටිකා උත්තරා සහ නන්ද මාතා කියන දෙන්නා අග්‍ර උපාසිිකවූ බවට පත්තිනවා උත්තරා නන්ද මාතා නන්ද මාතාකි නමමකක්ද නන්ද මතා කියල මෙතන කියල කැනෙ නන්ද කියන තරුණයාගේ මව නිසා ඒක ඇගේ නම නෙමේ ඇගේ නම ඇගේ නමත් උත්තරා එතකොට උත්තරා ලම දෙන්නයි මේ කාලි ත්‍රිපිටගේට හරියට යට පහර ගහන්න අය වැඩි බංහිතන්නේ පර්තමානය විශවවිද්‍යාලෝලින් ප්‍රකාශයක් කරනවා මේ කරුන් ත්‍රිපිටක පට ලෝලතිීවා කියලා. අග්‍ර උපාසි කව් එක තැනක නන්ද මාතා කියන තවතනක උත්තරා කියනවා එති මෙතන උත්තරා කෙනෙක් වෙනම ඉන්නවා එක තැනක නන්ද මාතා කියලා තවතැනක උත්තරා කියලා එක්ෙනා බවටම් පත්වෙනවා න හේතුවක් නිසා හෙමකීවද. කවදු මේ මුලින් ඉන්න උත්තරා. පිනතිරි මෙහෙමන සාරිපුත්්ත කිය එක තැනක කියනවා උපතිස්ස කියල උතැක කියනවා නඋත්ම දෙන්නම එක් නයි මෙතන උත්තරා කියල කැනෙ කුදයුත්තරාට එක ධර්මය අරුවට අපපුරුවට පැදිරිි කරනවා මේ කුදජයුත්තරා කියලා මෙතන මේ ගාාවවි ගුජුත්තර කියලා කෑල්ලක් සම්පුූන් සඳහන් කරලා නැහැ ගාතාව රවුන් කරන්නඩ නිස එතන උත්තරා කියල සඳහන් කරලා තියෙනවා. එතකොට නන්ද මතා කියන්නේත් උත්තරා ඒ කාගේ උත්තරාද ඒ පුන්න කියන දුගියගේ දුව අපේ මතකයි පුුණන්න දදුගේ ගතාව සරුත්මහරත සිර ධානයත්ති මේ දුගියටන්න එකම දුවයි ඒ දුව තමයි මේ නන්ද මාතා කියලා කියන්නේ. සිරිමා ක්රන්න එමගේ නන්ද කියන මානුවහ කිය ගයම්මා රජජරූ නන්ද මරනෝ තමගේ පුතා නමුත් තමන්ගේ පුතා රජ්ජිරුව වැරදි චෝදනාවක් දාලා මරලදැම්මට එක කඳුලක්වත් එහෙම පිට වෙන්නේ ඇහම පිටවෙන්නේ නෑ සකදාගාමිය ලගන්නේ ඉතින් මේ අග්‍රෝපාසික වූ ඉ එක තැනක උත්තරා කියල සඳහන් කිරට කුද්ජුත්තර එන උත්තර කියල සදහකරන ඇය උත්තරමයි. එ නිසා මෙතරන නන්ද මතා කියල සඳහකරනු අග්‍රෝප හසිකව්. මේ ධර්මකාරණා එහෙමයි නැවත්‍රිපිටකගේ පෙරල්ලා කරනු හොලා ඉදිරිපත් කරනවනං ඒ අයගේ සංසාර යහපත සඳහේතුවේ එමනත් මිත්‍රිපිටකගේට පරගණන්ගේ ලෑස්ති වනුත් ඒකටුවන් ලේස්තිනුත් අ වවිචරයන්න සිද්වෙනවා කනක වෙන කාටවත් නවත්හන්න බැරිවී. ආයු ආයු වස්සතං. ගෝතමස්ස යසස්සිනෝ එතන සඳහන් කරනවා ගෝත ගෝතමයන් වහන්සේගේ අග්‍ර උපාසක අග්‍රඋපාසිකවු මෙන්නම ඇයි. ඉඳං සුත්වාන වචනං අස්මස්සස් අස්මස්ස මහෙසිනෝ ආමෝධිතා නරමරු බුද්ධ බීජාන්පුරෝ අයන් සඳහන් කරනවා අසම වූ මහාරිශීන්ගේ මෙවදන් අසා බුද්ධාංකරයකැයි දෙව මනුෂ්‍යෝ සතුටූහ. මහා රිශීන්ගේ මෙවදන් අසා. මෙතන මහා රිෂී කියල සඳහන් කරන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ මෙන්න මේ වචන ටික අහලා දෙවිය සහ මිනිස්සු අප්‍රමාණුව ප්‍රීතියට පත්වනා බුද්ධාංකරයක් මේ බුද්ධාංකරයක් මේ බුද්ධාංකුරයක් කිය කියා. ඔල්වර සන්ඳෙන්ට පටන්ගත්තා සඳහ කරනවා පුක්කුට් ඉතස් සද්දං වත්තෙන්තිී අපත්තෝටෙන්ති හසන්තිච කතන්ජලී නාමස්සන්ති දස සහස්සී සදේවකු ඔල්වොරසන් පවත්තති අත් පොලති සිනාසිති දස දහසක්සක් කොල දෙවියන් සහිත ලොවැසියෝ එකල ඇදිලි ඇත්තාහු නමස්කාර කෙරිත් දෙවිවරු ප්‍රීති ගෝසා පවත්තෙනවා පොල්ලොරසන්දිනවා අත් පොලසන් දෙනවා ඇදිි බැඳග ඇදිලි බැඳගෙන නමස්කාර කරනවා. මිනිස්සුත් දෙවියොත්. මිනිස්සු ප්‍රමාණ ප්‍රීතියෙන් ප්‍රීතියෙන් ප්‍රකාශ කරනවා මේ බුද්ධාන්තරය තුළ අපිට බැරිවුණුත් නිර්වාණාව බෝධය කරඩ මේ බුද්ධාන්කුරය සම්මා සම්බුද්ධත්වයඒ පසක් කරන ශාසනයේ අපි බුදුවේ නෝමයි මෙව මිනිස්සු ප්‍රර්ථන කරවා බුදු පිරිස කොච්ච රෑඇත ඉතලා දෙන්නේ අපේ රටේ අන්තිමට පහලවෙච්ච මහරහතන් වහන්සේ කිය අපි විශේෂ හඳුන ගත්ත මල දව මහරත්තන් වහස. බෝසතනන් වහස පරමිතාපුරණ කාලන්දර පිටිස්සෙන මලිදව රාත හ කොච්චර කල්ලය නවාද බුදු පිරිස් හැබැයි ඒ කාලි සුරාසොඩික් හරයට සුරාබොන කෙනෙ කොතන මේක තිය මේ කතවත් හත්ති පාල ජතිකීමකි අන්තිම ඉිතරු නට දෙනක් ගැනකින් අට දෙනාගෙන් එ කෙනෙක් අන්තිමට නිවන්දනෙ කෙනා තමයි මලිදව මහරත නාසේ මේ එකක්ම දු පිරිස්. රජජුරු පුරෝහිත බ්‍රාහ්මණය දරු තුන් දෙෙන මේ ඔක්කොම රජ සම්පත් පවා ඔක්කම අතරල ග කියන්නේ ඊට පස්සෙ මේ නගරවලට එන අය කෝම නගර පාලුඇයි කොම නගරවල හිටපු අයකෝ මේ රජවරු ඒ දාහනට සුරසුන්ඩුගින් තම ඇල් ඇහුයි ඒ ගොල්ල තමයි කීවේ ඒ ගොල නිවන් හොයාගෙන ඇන්න කිය කියන්න. දැ සසර කෙරවල හොයන්ඩ අඩ කියයා එහම කේෙ හිටපු සුරාසුන්ඩුන් අට දෙනෙක් පිළිබඳව හත්ති පරජාතිකය වෙනම සඳහන් කරතිවා. එම් මෙතන පිරිසත් පාර්ථන කරනවා දීපංකරපාද මූලියෙන් නිවන්යාාගණඩ බැරිවුණොත් පව වහන්සේ එළඟ නිවන්දකින් ඩ අපි අපි එනවා කියල මේ පිරිස සඳහන් කරනවා. යදි මස්ස ලෝක නාතස්ස චිරත්ජිස්සාම ශාසනං අනාගත මහි අධ්‍යානී හෙස්සාම සම්මුකායිමං පිරිස සඳහන් කරන ඉඳින් ඉදින් මේ ලෝක නාතයන්ගේ සස්න වරද වෝ නම් කැන මේ ශාසනය අපිට වරදෝනම් පරදිනේ නම් අනාගත කාලෙහි මොවුන් හමුවන් නගත කාේ මොවුන් හමුවෙන් නම්හ අපි මේ මුන්වහන්ේ හමුවෙන්ට හමුවෙන්ට නවා කිය සඳහන් කරනවා. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නා හු පූතිමක තීර්තය වරදයට තොටෙහිගෙන මහගඟට තරණය කෙරෙද්ද. මෙතන සඳහ කරනවා යම්සේ මිනිස්සු. ගංහෝ තරණය කරන්නා හු පූතිමක තීර්තය වැරැද්ද යට තොටෙහිගෙන මහගඟ තරණය කරන්නදද. මිනිස්සු ගඟ තරණය කරන්න ආහම සඳහන් කරනවා පූතිමක තීර්තයේ පතම උඩින්ම තියෙන තොටි පොලින් යන්න බැරිවුනොත් පල්ල හැතොට හරි තර වෙන්ඩ ුළුහ උඩ තොටින් එතර වෙන්ඩ බැරිනම් පල්ල හතොටින් එතරවඩ පපුලහන් කියලා සඳහන් කරවා. එමන භාගතු අහසත් එක්ක දිගින් දිගටාපු බුදු පිරිස. මේ විදිහට සංසාරයේ න්වහන්සගේ ශාසනය තුළ මේ සාාසනය මෙතනින් නිර්වාණබෝධයක කරනවකල් තීරණය කරපු අය සාහසන මේ වකොට සෑහෙන්න් සෑහෙන් දෙතර ගියා නත් අපි අපි උන්වහන්සේට මේ සංසාර පුරා බුද්ධ කාරක ධර්ම පුරාගෙන එනකොට අපි හරියට උපස්ථාන කළා බදිසත්වයන්ට අප උපස්ථාන නොකලා කියලා කියන්න කිසි කෙනකොට බැහැ මංඋන්වහන්සේට පැගුගරක් නොදුන්නා කියල කියන්න කිසිෙනෙක් නැැ මංඋන්වහන්සට බත්සරලුවක් නොදුන්නා කියන්න කිසි කෙනෙක් නැහැ ලෝකයේ දුර්ලභ කාරණා පහත්බාගිතුන් නාශ දේශනා කලානේ අංගුත්ත්‍ර නිකාය පංචක නිපාති. පස්සෙනක තමයි කළගුණ දන්න කළගුණ සලකනාය ලෝකෙ පරම දුර්ල බයි. අංගුත්තර නිකායේ තිකනිපාතිත් සඳන් කරනවා මෙන්න මේ කළගුණ දන්න සලකනනාය දුරල බයි එතන කරුණු තුනයි පැහැදිලි කරන්නේ එතනත් සඳහක කරනවා තුන්ග කාරණාව හටියරි කළගුණ දන්න අය දුර්ලබයි භාග්‍යවතුන් වහන්සේ තරන් කළගුණ දන්නයි ලෝක කොහෙවත් නෑ. උහන්සේ පැහැදිලි කළේ යමෙකුගැන් මේ ජීවිතය ලැබුණේ වතුරෝගුරක්ද ජීවිත කාලෙට මොහු අමත කරන්න්ඩිපා කියලා මට මහලොකු දෙයක් දුන්නේ නමුත් ඒ වතරෝගුරට ොහුම න්න ුවමනා වෙලා වෙනි ඕහ කවදව අමත කරන්නඩිපා.ඒම භාග්‍යතුන් වහසේ අපි යමත කලේ නෑතම්. ඒකයි රූපකයිෙන් නැතත්ව අපිකෙරේ අනුකම්පාාවෙන් වැඩඉන්නේ කොතනද කීවි දීගෙන නිකයි දෙවෙනි පොති දෙතිී හතලිස් දෙවෙනි පිටුවේ මහා පරනිර්වාණ සූත්‍රයේ පටන් ගන්න තැන භාග්‍යතුන් වහන්සේගේ පලවෙනි වචනය කියන තැන පැහැදිලි කරලා තියෙනවා මම තාම අතීතයට ගියා කිය කවුරුවත් කල්පනා කරන්න එපා තාම අතීතයටග නෑ තාම් භාගිතුන් හස වැඩඉන්නවා. ඒනිසා රූපකයින් නැතත් ිර යුම්පාව සරුව්‍ය ධාතුන් වහන්සේලා ඉතුරු කළා මේ ධාතුන් වහන්සේ කොයි තරම් බලවත්ද කුඩා ධාතුන් වහසේලා බෑටයක් වගේ. බුද්ධ රාජ්‍ය සක්කළවල් කෝටි ලක්සෂයි මෙන්න මේ අබෑටයක් වගේ ධාතුන් වහන්ස පිනතුන අපිට බලන්ඩිගේ හැම ඉතිල කෝොට හිතනේ දෙයක් නමුත් මේ ධාතුන් වහන්සේට තියෙන බලය මේ අබෑටයක් වගේ එකම ධාතුන් වහන්සේ මේ හිරුදක් කි ලක්ෂයක් සඳ කෝටි ලක්ෂයක් පායන කෝටි ලක්ෂයක් සක්වලේ වැඩන්නවනං එකම එක බෑටයක්වාගේ ධාතුන් වහසේ නක් කොත රම්පාරමී සම්පූර්ණ කරලති වනත් ලෝතරා බුදුවෙන කෙනෙක් මේසක් වලේ බුදුුවෙන්ට වඩින්නෙම නෑ පසේ බුදුුවෙන කෙනෙක් මේසක් වලට වඩන්නම වඩන්නෙම නෑ ඇයි වඩින් ඇැතේ අර අබෑටයක් වගේ ධාතුන් වහස වැඩඉන්න හිදා ඒකෙන් සඳහන් කරන්න තාම මහරජයර රාජයේ වැඩඉන්න අතරජකුටෙන්ට බ සරග්‍යා ඥානයේ බෝධිමූලේ ලබනවත් සමගම කෝටි ලක්ෂයක් සක්ොල ග්‍රහණය කලාකි සඳහන් කරන එකයි. එතෙක් දහදාහක්සක් කොල ග්‍රහණය කරලා තියන්නේ සරෝ්්‍යතාාඥානය ලැබෙනත් එක්ම සක්කොල් කෝට ලක්ෂයක් ග්‍රහණය කරනවා ඒකට පිටිම් බ දුරු පහල වෙන්ඩ පුුවන් ඒක මහසම සූත්‍රයේ බැලවී පිට පැත්තත් ඉන්නවද කියලා නමුත් මේකතර පහල වඩ බෑමේ අ බැටයක්ක් වගේ ගදාතුන්හස වෙඩන්නක එනම් මොන තරන් ෙදාතුන් හසේ ශක්තිමදධද හටිතුති අපි සාකච්චා කරන තියනෙ මේ භාග්‍යතුන් වහන්සේ නියත විවරණ දෙන වෙලාවෙත් ඉස්සරලාම නිමති තිස් දෙක පහල වෙන්න මේ වෙලාවී නත විවරණ දෙන වෙලාමි එන එති හට සඳහන් කල තියන මේ නිමිති තිස් දෙක පිළිඳව. ඒ කාරණාව අපි දීපංකර බුදුරජාණන් වහන්සේගේ සාකච්ඡා කරලා තියෙනවා. ඉන්සා එතනගේ හැට අපිටය සාකච්ඡා කරන්න තියනවා අද දවසට කාලේ නිමමා වෙලා තියෙන නිසා ධර්ම දේශනාවත් මෙතනින් නිමාක අපි සියල දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආරය සත්‍යාව බෝධයීෙන් සැනසෙන්ඩේ මෙ මහා කුසලේ පාරමීවේවා කියල ප්‍රර්ථන කර ආකා ස හාචබුම්මට හා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්කන් තුළුක ශාසනං දේවූ වස්සතු කාලීනේ සසය සම්පත්ති හෝතුච පිතුූ භවතුළු කෝච රාජාභවතු දම්මිකු සාදු නමෝතස භගවතු अरहतो सम्मा सम्बुद्धस्स